வணக்கம் කියලා டெக்கதாயேசி மனசாரி நடසරන්න තුන්වෙනි වතාවට මේක රෙකෝඩ් කරලා බලලා එන්න ජෝක් එක තේරෙන්නේ නැති වෙයි තුන්වෙනි වතාවට මේ අපි සාදරයෙන් පිළිගන්නවා මම කාලිංග මම පුල් මම හර්ෂ हरियाणा ඉතින් කමන්නේ උපුල් දැන් ආයර මොලේ නම් මේ කමන්නේ උපුල් දැන් මොකද මේ දවස්වල කරන්නේ පළවෙනි පාර්ට් උපුල්ට එක්කද අපි ස්ටුඩියෝ එකට ඇවිල්ලා ඉන්නේ මේ උපුල් දකින්නේ මේ ඇත්තටම උපුල් ලස්සනයි අර ෆොටෝ එක අපි දාන්න එකට ලැබේන යැල්ලමයිම දිනන පොඩි ඉන්පුට් එකක් අතයකට පොඩ්ඩක් දැම්ම දැන් යැල්ල මේ කින්න නම් ඒත් ගුටි අරගෙන ඊළඟට අපි චම්ලි අතන ඉන්නවා මේ හැමදාම වගේ තිරේ පිටුපස්සේ ඉඳගෙන මේ හැමදේම මෙහවන්නේ කන්නඩියක්වත් තිබ්බනේ ඔව් කන්නඩියක් හැමදාම මම ගාව කිඳනවා කන්නඩියක් කියලා මෙහවන්න කියලා කන්නඩියකුත් ගෙදර නැහැ කන්නඩියක් ගෙදර තිබ්බනේ කොණ්ඩෙ මෙහෙම නැහැ ටෙක් කතාවල් දිනා තේරෙන කොණ්ඩෙ අවුල් කියලා ඉතින් ඔබත් මොනවාද තොරතුරු ඔව් ආයෙත් කියනවා නම් එහෙම අදියාට අපි චිම්පන්සියෙක් ගෙනල් දිනා කැමරා එකක් දීලා නෑ 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 චම්ලි ඉන්නවා නේ ආ රයිට් එල හරි උපුල් කතාව මං හිතන්නේ අන්තිමේට ටෙක් කතා එක කතා කරේ මීට මාස 4කට ඉඳලා ගලින් ස්කයිප් එකෙන් ඊට පස්සේ එක දිගටම අතුරුදහන් වෙලා හිටියා අතුරුදහන් වුණේ මං මේ ලංකා විදුලි බල මණ්ඩලයේ රාජකාරියට මට අවස්ථාවක් ලැබුණා ඉංජිනේරුවෙක් වශයෙන් ඉතින් ඒකේ පුහුණු වීම ආරාමයේ වැඩ හඳා එක දිගට මට එන්න පුළුවන් ආකාරයට කරන්ට් එල්ලා කරන්න වැදුන්නේ මේ මේ සාමාන්‍ය ඉතින් වැඩ කටයුතු වලට ගිහිල්ලා සිකුරාද ගෙදර යනකොට කොහමද රෑ 10 විතර වෙනවා එතකොට ටෙක් කතා කරලා කියලා ඉවරයි ඉතින් අන්තිම ටික අහන්න එක තමයි කරන්නේ ඔව් ඉතින් මේ එහෙම ඉවරලා දැන් කොළඹ දැන් ළඟපාතකින් ගෙන්න ගන්න පුළුවන් කණින් ඇදේ උපුල් අර කවුරුත් නෑ ටෙක් කතා කරන්න කියලා ඒ නිසා බලමු මේ ඉස්සෙල්ලා අද බුද්ධිකයට මේ නම් බෑ අද බුද්ධික මට නම් අයියනේ මේ බුද්ධිකට අද බෑ මේ මම අයියා කෙනෙක් ඉන්න මාපෞරුවනේ සයිස් එක ඇටියට කියන්නේ බෑ මේ බුද්ධිකට රජකාරී පඩි ඩැකල දින අදත් පුස් මැච් පුස් මැසේජ් හරි ජෝක් වලින් පැත්තට දාලා අපි ප්‍රශ්න වලට යනවාද නැත්නම් ලොකු චෝදනාවක් තියෙනවා ලොකු චෝදනාවක් තියෙනවා මේකට එක්ක අද අපි Facebook group එකෙන් දාලා තිබා අපි හර්ෂට අපි නේ මම හර්ෂට මොකක්ද ඒකට කියන්නේ මොකක්ද චම්ලි අතරව කියලා දෙන්නේ අපාස කරනවා කියලා ඔව් හර්ෂර කොල් එක දාලා ලියවල තිබ්බා ඒක කියන එක හරණෑනේ ඒනට එහෙම කියලා තිබ්බා මම අපහාස කරනවා හර්ෂයගේ මූණ කළු වෙනවා කියලා මේ මේ ජෝක් එක කරන වෙලාවට ඉතින් මෙහෙමයි වැඩේ ඇත්තටම මෙතන අපි ඒ කියන පුද්ගලයාව මම ඇත්තටම ඒ කියන පුද්ගලයාව ඇත්තටම මෙතන ගිහලා හර්ෂ ආපු වෙලෙ ඉඳන් පැය භාගයක් ඉඳලා ඊට පස්සේ කියන්න මම මේ කියන ඒවා ඇත්තටම වැරදි ඒක ලයිව් කරන ප්‍රෝග්‍රෑම් වෙලා වෙන්නේ මේ නිකන් හර්ෂ මෙතන ඉන්නකොට අපි දේවල් කතා කරන දා උදාහරණයක් ගත්තා මම ෆෝන් එක අතේ තියන් ඉන්නවා හර්ෂ ඉස්සලා හරි සල්ලා මාව ප්‍රශ්න තමයි මදන් ඕක Nexus S2 එකක්ද කියලා SS2 නා Nexus S එකක්ද කියලා ඈ නා Nexus S3 එකක්ද කියලා ඊට පස්සේ ඕ වගේ එකක් ඇහුවාම ඉතින් මොකද්ද කියන්නේ ඉතින් එක්ක තාවල ඇවිල්ලා ඔයගලන්ට තාක්ෂණය කරන්න කියලා දෙන්න එන මනුස්සය ඕ වගේ ඊට පස්සේ ඕ Nexus S2 එකක්ද කියලා ඕ වගේ 3 4ක් ගෝ ඒ කියන්නේ Nexus range එකේ නැති ඔක්කොම නම් ටික ආර්ච කිව්වා ඉතින් එහෙම ඒ එකක් ඉතින් ඔයගේ ගොඩාක් එක්සැම්පල් එක්සැම්පල් ලයි ඉතින් ඔයගේ ගොම් අපිට ලයිව් එකෙන් තෝවාගේ ඉතින් කරන්න දෙයක් නැහැ දැන් උදාහරණයක් ගත්තොත් මේ මැක් මැක් මිනි එක අපි දැන් පොඩට තාජුට්ටගේ රිවිව් එකක් කරනවා මේ මැක් මිනි එක පොඩ්ඩක් අරලා ආර්චට දෙන්නම ඇව්වා අඩේ RAM එකේ පොඩි බලපංකෝ කියලා. ඒක ඇත්තටම ලැප්ටොප් ස්ටෑන්ඩර්ඩ් RAM එකක් දීනේ. ඒක පාර කරදුනා කවන්නේ කියමුකෝ. ඊට පස්සේ ඉතින් මම කරා මචං මේක දැන් පිස්සුද බං ඔයිට නම් පොඩි ඉන්න ලැප්ටොප් RAM. ඇත්තටම Mac mini නේ ලැප්ටොප් RAM. ඊළඟට Mac mini පිටිපස්ස බලලකෝ. අඩේ මේ තණ්ඩ බෝල්ට් පෝට් එක දාගා. අඩෝ තණ්ඩ බෝල්ට් කියන්නේ මේ ෆයර් වයර්ද බං?
ඒකනම් බං කියලා අර පොඩි ප්‍රශ්නයක් ගාව. ඉතින් ඔයාගේ නෑ හර්ෂගේ තාක්ෂණික. ඉතින් හර්ෂ තාක්ෂණික යන ඇත්තටම අලුත් ටෙක්නොලොජි ගැන දන්නේ නැතරන හර්ෂ අපිට වන්න 500 දේවල් ගැන දැනගන්න. ඔව් ඉතින් දැන් ගිය සතියේ අපි දැන් කිව්වාම දැන් ප්‍රශ්න ටික චම්ලි කියනකොට මේ මේ අපිට එක ප්‍රශ්නයක් තිබ්බා අර US ගවර්න්මන්ට් එකෙන් Java හැම කම්පියුටර් එකම ඩිසේබල් කරන්න කියලා කිව්වා කියලා අපි මේ ප්‍රශ්නේ කතා කරේ නැහැ කියලා හර්ෂ ගොඩක් චෝදනා කරනවා. ඇත්තට මේක චෝදනා කරන්නේ ටෙක් එකට අහන්න නැති කෙනෙක්. US ගවර්න්මන්ට් එකට කලින් කිව්වේ ටෙක් එකට අහනවා Java charter කියලා. US ගවර්න්මන්ට් එකත් අපෙන් ආඩ් එකක් අතව වහනවා රෑට රෑට. ඉතින් එහෙම තමයි අර ඉන්ටෙලිජන්ස් එක කව කරන්නේ. බොරු නේද? දවල් නෑ. යකෝන් රෑට අහන්නේ මේක දැන් දවල්ට අහන්න බෑ නුඹ වැඩ කරන වෙලාවේ. प्रश्न पलनी गुडा रीडमी ඉතින් ඒකත් කිව්වා මේ ඇත්තටම Java කියලා කියන්නේ මේ ලෝකෙට වෙච්ච එක්තරා ෆ්ලෑෂ් වලින් පස්සේ වෙච්ච ලොකු මේ ෆ්ලෑෂ් වලට වගේ වෙච්ච ලොකු අකරතැබ්බයක් තමයි මේ ලෝකෙට වෙච්ච දැන් ඒක නිසා ෆ්ලෑෂ් ඒ වගේ දේවල් නැති වෙලා යනවා අමතක කරන්න අරගයි සිම්බිය මේ ලෝකෙට අර හොඳ නැති දේවල් වෙනවා කියන්නේ අර නිකන් මේ වගේ දේවල් වලින් එක තවත් තියෙන බ්ලැක්බෙරි කවන්න ප්‍රශ්නකට යමු දැන් අපි ප්‍රශ්නෙට ගිහිල්ලා අපි ඊට පස්සේ ටෙක් ඩිවිනෝ ගැන කතා කරලා මේ මේව කරමු බලන්න ප්‍රශ්න වල තියෙනවා ඕනටි එකේ මේ විදිහට ඩොමේන් නේම් එක දැනට තියෙන බ්ලොග් ස්පොට් බ්ලොග් එක ඇඩ් කරන්න කොහොමද කියලා මයි දන්නේ උපුල්ට පුළුවන් ඒක ගැන හොඳට කියන්න ආයෙත් ප්‍රශ්න කිය මගේ නම්බර් 2 මාත් තාන් ඉන්නේ නැහැ ප්‍රශ්නේ ගෝඩඩි එකෙන් ගත ඩොමේන් නේම් එක දැනට තියෙන බ්ලොග් ස්පොට් URL එකට රිඩිරෙක්ට් කරන්න කියලා. එතකොට ඔයා කරන්න ඕනේ GoDaddy log එකල ඔයාගේ DNS domain එකේ DNS editor එකට ගිහිල්ලා zone editor එකට ගිහිල්ලා www එකයි ඔයාගේ normal ඒ කියන්නේ domain එකේ main එකයි අර cname එකක් හදන්න ඕනේ. අර ඇත්තටම blogspot එකේ ඔයා domain එක දෙනකොට දෙන URL එක මට මතකදී GDB හරි මාකර ඔයාගේ අකුරු තුනක domain එක දෙන්න. මම දැන් chat room එකේ කට්ටියට කියන්න පුළුවන් මම වැරද්දුවා නම් කොහොමත් ඒ බ්ලොග්ස්පොට් ස්ටෙප් එක පළවෙනිින් කරලා ඉන්නවා නැත්තම් ඩොමේන් එක වැඩ කරන්නේ නැති වෙනවා ඊට පස්සේ තමන්ගේ ඩොමේන් එක ඉතින් දාගෙන වැඩ කරන්න පුළුවන් ගැටලුවක් වෙන්නේ නැහැ හැබැයි වර්ඩ්ප්‍රෙස් වල කරනවා නම් ඒකල සල්ලි ගන්නවා බ්ලොග්ස්පොට් නම් නොමිලේ තමයි දෙන්නේ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඊළඟට ගිහන් අහනවා chat room එකේ calling එකේ tech noon වල අලුත්ම ඉස්සරේ මොකද්ද අලුත්ම ඉස්සරේ කියන්නේ දැන් version 2b ඇවිල්ලා තියෙනවා තාම හම්බුච්ච කෙනෙක් නැහැ ඒක ලොකු හේතු ටිකක් තියෙනවා දැන් මේ දවස්වල මට ලොකු චෝදනා දෙනවා අයියේ මම ජනවාරි මාසේ සල්ලි කිව්වා මගේ ටෙක් ඩිවිනෝ එක තාම හම්බුන්නේ නැහැ මං ගිය සතියේත් කිව්වා සල්ලි ගෙවපු පිළිවෙලට තමයි අපි ටෙක් ඩිවිනෝස් දෙන්නේ කියලා දැන් උදාහරණයක් ගත්තොත් හර්ෂයල මෙතන තත්තකට දාලා ගියා හර්ෂක 21කගේ ටෙක් ඩිවිනෝ එක දෙනවා කැල්ටි විතරයි වට ඕනේ කැල්ටි එක දෙන්න කියලා ඇයි කැල්ටි කොට දෙන්න බැරි කියලා එහෙම බෑනේ එතකොට මුලින් ගත්තාට ලොකු අසාධාරණයක් වෙනවනේ එයාගේ කැලිටි කරි කලින් දෙන එක ඒක නිසා අපි පිළිවෙලකට තමයි කරගෙන යන්නේ ඒ පිළිවෙලට කරගෙන යනකොට සමහර අයට මේ අසාධාරණ වෙනවා මොකද එයා සල්ලි ගෙවුවා කියලා අපිට දැනුම් දෙන්න ඉතින් ඒක ඇත්තටම මගේ වරදක් නෙමෙයි ඕගොල්ලෝ දැනගන්න ඕනේ ඒ කියන්නේ චෝදනාවක් කරන්න නෙමෙයි ඉතින් සාමාන්‍ය දැනීමක් මම මගේ දැන් ඔයාගේ account එකට මම සල්ලි දාලා සද්ද නැතුව හිටියොත් එම ආදන්නේ නැහැ නේ කවුද සල්ලි දැම්මේ කියලා මොකද account එකට සල්ලි දැම්මේ කවුද මොකද්ද දැම්මේ කියලා නැහැ ඒක අපිට දැනුම් දෙන්න ඕනේ මේ වෙලාවේ මේ account එකට සල්ලි සමහර අය සල්ලි දැම්ම කියලා mail එවන order number එකට මම ඉතින් මේ ගන්නන order number එක මොකද්ද කියලා හරි ඉතින් වරදක් නැහැ අර හරියට උනොත් දැන් අපිට අග්ගාල එක list එකට දාන්න දැනට සමහර මට orders දෙකක් තුනක් විතර return ආවා මේ එක්ක නිවස වසායත ලිපිනේ වැරදි ඒ වගේ. ඉතින් ඒක නිසා ඇඩ්‍රස් හරියට දාන්න නම් හරියට දාන්න. මොකද අපේ අපිටත් ලාභයක් නැහැ කියලා ඔයගොල්ලෝ හොඳට දාන්න ගොඩක්. ඊට පස්සේ ඒකත් අපරාධින් ආයත පැලට දාන්නොත් ඔයාට හැම පිටේක පරක් වෙනවා.
ඒ වගේ දේවල් වෙනවා. ඉතින් ඒක නිසා පොඩ්ඩක් ඉවසලා ඉන්න අර පුළුවන් ඉක්මනට අපි දෙනවා. දැන් කොහොමත් සඳුදා මේ වීකෙන්ඩ් එකේ තියෙන ඉඳලා අඩු ගානේ මම 40ක්වත් හදන්න කියලා තමයි හිතන්නේ. තනියෙන් මම හදන්නේ. ඉතින් ඒක නිසා සමහරවිට වට හදිසියක් තිබ්බට ඒක ටිකක් දෙන්නම හරි. මොකද අපි දෙන මිල ඔයගොල්ලෝ දන්නවනේ ඒක අපි ව්‍යාපාරයක් වශයෙන් නක්වත් නෙමෙයි කරන්නේ. ඉතින් නිවාඩු පාඩු ලැබෙනලාට තමයි හදන්නේ. ඉතින් ඒක නිසා ඒක ඉතින් සමා වෙන්නේ. ඉතින් මුදල් අරගෙන ගොඩක් කල් ඉන්නවා තමයි පොලිය පොඩ්ඩක් හම් වෙනවා. ඒක බැංකුවක තිබා 750ක් දෙපෙඩ වැටෙනවා. මේ ඉතින් ඒක නිසා ඉතින් පොඩ්ඩක් ඉවසලින් පුළුවන් ඉක්මනට දෙන්න. ඒක තමයි ටෙක් ඩිනර් වල තත්ත්වය. වීඩියෝ දෙක තුනක් උත් හදලා දාන්නේ. දැන් වීකෙන්ඩ් එකේ ලොකු වැඩ ටිකක් තියෙනවා. නෝනා මාත්‍යත් කොළ ලිස්ට් එකක් ලියගෙන ඉන්නවා මේ ටික කරන්න ඕනේ කියලා. මෙතන කුණු ගොඩවල් වගේ ගොඩ ගාලා තියෙනවා ඔෆිස් එකේ වැඩ වගේකුත්. ඒක නිසා ටිකක් සමා වෙන්න එක කල්පාරක් තියෙනවා. තවත් පුද්ගලයෝ ටිකක් අහනවා මේ මට ඇවිල්ලා ගන්න විදිහක් නැද්ද? එහෙමයි. ඉතින් තැපැල් කරන්න දේවල් නැතිව ඇවිල්ලා ගන්න විදිහ නැහැ. ඊට පස්සේ තවත් කට්ටියක් අහනවා ඔවා ඔයගොල්ලෝ ෂොප් එකක් නැද්ද කොටුවේ? නැහැ. අපි ටෙක් කතා කඩේ කියලා නම දැම්මට අපිට කඩයක් නැහැ. ඒක නිසා ටෙක් කතා මේ වර්ධියට කියනවනේ. මිනි ගොඩක් අය මම අහන මට ඇවිල්ලා බලලා කරලා ගන්න බැරිද? පළල ගන්න මාව තමයි ගන්න තියෙන්නේ. එහෙම මේ අපි ෂෝරූම් එකක් මේන්ටේන් කරලා ඒ වගේ නෝ නම් ඉතින් අර වෙන කට්ටිය චීනෙන් ගෙනල්ලා විකුණනවා වගේ අපිටත් ඒ වගේ ගණන් හකට තමයි විකුණන්නේ. එහෙම විකුණන්න බල්ල කරලා ගන්න පුළුවන්, ප්‍රශ්නයක් නැහැ. අපි ඉතින් ව්‍යාපාරයක් නෙමෙයි කරන්නේ. ඒක නිසා සමා වෙන්න. මේක සමාජ සේවයක්, සමාජ සේවකන් එකක් එපා වෙනවා මේ වගේ දේවල් වුණාම. මේ ඉතින් මෙහෙමයි. ඉතින් අපි උනා සල්ලි ගෙවුවා මේක ඉක්මනට හම්බ වෙන එක මේ අවශ්‍යතාවයක් වෙනවාට. ඉතින් අපේ කැපසිටි එකටත් අනුව පුළුවන් වෙන්නේ නැපේ. අනික අනිත් අය වගේ නෙමෙයි නිකන් අටෝලෝ ඒ තැපැල්ට දානවානේ ටෙස්ට් කරලා එක හොඳද වැඩ කරනවද කියලා බලලා ඒ ස්ටෑන්ඩඩ් එක තියාගෙන දෙන්නේ. ඕක තමයි ඉතින් සීන් එක. ටෙක් දින සීන් එක. ප්‍රශ්න ගමු ජම්මි. හර්ෂරත් උත්තර දෙන්න බලයකට යමුද? දැන් ප්‍රශ්නයක් අහන්න ගිහාන කියලා කෙනෙක් අහලා තියෙනවා. යාට ඉවෙන්ට් මැෂින් එකක් හදන්න ඕනලු. ඒකට සිම් කීපයක් කම්පෝනන්ට් එකට ප්ලග් කරගන්නේ කොහොමද කියලා අහනවා. ඔව්. මම දන්න තරමින් නම් මම රීලෝඩ් එකක් දාලත් නැහැ. රීලෝඩ් දානවා දැකලත් නැහැ. මම දන්න තරමින් නම් රීලෝඩ් මැෂින් වැඩ කරන්නේ අර USSD කෝඩ් එකක් කියන කෝඩ් එකක් අර GSM ස්ටෑන්ඩඩ් එකක අර ෆෝම් එකක් පුරවලා අපි අර ඩයලොග් දැන් තියෙන කනගාටු ඒ වගේ ඒවා පුළුවන් අර #107# ගාලා ගහුවම් පොඩි මෙනු එකක් ඇවිල්ලා බිල් බලන්නේ වගේ. ඒ වගේ එකකින් තමයි රීලෝඩ් වැඩ කරන්නේ. ඊට අමතරව රීලෝඩ් එක යවුවට පස්සේ කන්ෆර්මේෂන් එකකුත් එනවා. ඉතින් කන්ෆර්මේෂන් එකකුත් එන නිසා ඒක කම්පියුටරේ හරහා SMS හරහා කරන්න බෑ. ඉතින් මං කියන්නේ මේ කම්පියුටර් කරන්න බෑ කියලා. නමුත් මම දන්න තරමින් GSM AT commands එමනම් යවලා ඒ ඉන්ටර්ෆේස් එනවා මේ පැත්තට අරගෙන emulate කරන්න වෙනවා. ඒ එන ටික නේද පුත්? ඔව් ඒ කියන්නේ එතකොට අපිට ගොඩක් වෙලාට නිකම් අපි හිතනවනේ ඔය නිකන් සාමාන්‍ය අපි 3G වලට use කරන modem making වගේ එහෙම කෙලින්ම කරන්න විදියක් නැහැ. අපිට custom හදන්න වෙන සමයට හදපේවත් ඇති. ඒක පිළිබඳ ටිකක් හොයලා බලුවොත් ඉතින් සමයට ඉලෙක්ට්‍රොනික සම්බන්ධ සයිට් වලින් හොයා ගන්න පුළුවන්. කොහොමත් අපිට අතරමැද තව ප්‍රෝග්‍රෑම් එකක් කරන්න වෙනවා. මේ ඒකත් මේ ෂුවර් පිටම් කියන කතාවක් නෙමෙයි. අර කලින් ගාය කිව්වාගේ අපි command එක එවුවට පස්සේ ඒගොල්ලෝ එවන එක අපිට AT command හරහා computer එකට ගන්න පුළුවන්ද නැද්ද කියන එක ගැන මටත් අවබෝධයක් නැහැ. එහෙම ගන්න පුළුවන් නම් අපිට අනිවාර්යෙන් කරන්න පුළුවන්. එහෙම ගන්න හැකියාවක් නැත්නම් මේ දේ කරන්න අමාරුයි. මොකද ඒක GSM protocol එක උඩ දුවන ස්ටෑන්ඩඩ් එකක්. ඒක AT හරහා එනවද කියන නැද්ද කියන එක හරියටම කියන්න අමාරුයි. මොකද ගොඩක් තියෙන දැනට තියෙන modem එකේම ස්ටෑන්ඩඩ් AT commands ඔක්කොම support කරන්නේත් නැහැ. basic තියෙන එක තමයි විශේෂයෙන්ම USB modem වගේ. ඉතින් ඒක නිසා ඒක හරියටම කියන්න අමාරුයි. ඊළඟ ප්‍රශ්න. ඔව් ඊළඟ ප්‍රශ්න. ප්‍රශ්නේ කරනවා SPDV 5 එකක LCD ribbon එක මාරු කරන වෙලාව තියෙනවලු. ඒකම ලංකාවේ ගන්න තියෙනවද කියලා අහනවා. eBay වෙන්නේ නැතුව. ලංකාවේ ගොඩක් වෙලාවට ගන්න තියෙනවා මේ Unity Plus එකේ කියවම් first floor එකේ අපි සාමාන්‍යයෙන් යන floor එකනේ. ඊට උඩ තව floor එකක් තියෙනවා. ඒකේ ගොඩක් වෙලාවට කඩ ගොඩ 3-4ක් තියෙනවා. ඒ laptop parts ගෙනල්ලා තියෙන. ගියොත් එක්කෝ මේක අරන් එන්න පුළුවන්, එක දතක් දීලා එන්න පුළුවන්. ඒ වගේ කතා බහ කරලා ගන්න වෙනවා. හැබැයි මේ හැම තියෙන විශේෂයෙන් මතක තියාගන්න LCD තියෙන ඒවා, කීබෝඩ් තියෙන ඒවා, ওই කේබල් තියෙන හැම එකක්ම චයිනීස් ඩුප්ලිකේට්ස් තියෙන්නේ. කියන්නේ ඔරිජිනල් HP පාට් එකක් නෙමෙයි. HP කියලා ගහලා ස්ටිකර් ගහලා කොහොම තිබ්බත් ඒ ඔක්කොම ඩුප්ලිකේට්. වැඩ කරන්නේ නැහැ කියන එක නෙමෙයි කියන්නේ. ඒ කියන්නේ අර ක්වොලිටි එක ගොඩක් වෙලා නැහැ කියන්නේ.
හොඳ ප්‍රශ්නයක් තියෙනවා Google Nexus phone එක කොච්චරද කියලා බලාගන්නේ කොහොමද කියලා. ඒකට අවශ්‍ය උත්තරයක් දුන්න නේද? මොකද්ද? Google Nexus phone එක original නැද්ද කියලා බලාගන්න. ඒක ඉතින් පුළුවන් original phone එකක් සහ iPhone එක ළඟ තියලා බලන්න. ඇත්තටම මේ ඉස්සලම original phone එකක් ගන්න ඕනේ ඒකට. ඔව් Google Nexus phone එක original නැද්ද කියලා බලන්න ඉතින් තියෙන එකම ක්‍රමය තමයි මේ Android version එක බලලා ඉතින් about කියලා බලලා Android ද ඇත්තටම තියෙන්නේ කියලා බලලා ඉතින් අතපත ගාලා තමයි බලන්න ඉන්නේ සමාලලට Chinese knockoff වෙනව හොයන්න බෑ පිටින්න ඉතින් Android free එකක් ඉඳලා ඒකත් දාලා එවන ඒකත් දාලා එවන ඉතින් ඒක නිසා ඉතින් හරි අමාරු එහෙම හොර එකක්ද නැද්ද කියලා කියන්නේ ඉතින් පෙට්ටිත් ගන්න තියෙනවානේ ඉතින් අමාරුයි ඉතින් ඒ කියන්නේ ඒ Apple phone එක ගන්න iTunes වලට ගහලා confirm කරගත්තාම මේක මේකමයි කියලා නමුත් Android එකක් ඉතින් ගොඩක් වෙලාවට අමාරුයි මේ හරියටම මොකද්ද කියලා ඉතින් කියන්නේ ROM එකක් ගහලා තමයි බලන්න ඉන්නේ ඇත්තටම මේක ඒ જાති එකක්ද කියලා ඒක ටිකක් අමාරුයි ගොඩක් වෙලා ඩුප්ලිකේට් ෆෝන් තියෙනවා කියලා මට දෙතුන් දෙනෙක් කිව්වා අර හර්ෂ කිව්වා කියන්නේ Nexus Galaxy S ඒ වගේ ඒවා තියෙනවා පොඩ්ඩක් හිතලා බලන්න ඇත්තටම එහෙම ෆෝන්ස් තියෙනවාද කියලා ඊළඟට chat room එකේ ගියයි ගොඩාක් වෙලාට මෙතන දැන් මැරෙන්න යනවා මම දැක්කා මේ ටෙක් කතා මේකෙන් දාලා දිනවා Nexus 4 එකක් ඩොලර් 300ට ගන්න කොහොමද කියලා Nexus 4 විකුණන්නේ Google Google එකෙන් ගන්න පුළුවන් ඩොලර් 299 මේට හැබැයි දැන් නම් වයිදන් out of stock 299 මේක ට්‍රක් එකක් ඇත්ත නෑ නෑ unlock phone එක 299 මේට ඕ තියනවා හරි ඉතින් හරි ඊළඟ ප්‍රශ්නේ යව ඊළඟ ප්‍රශ්නය නම් සමිත් කියගෙන එක්කනවා යාට computer network එක security degree එකක් කරන්න ඕනලු ඒකට හොඳ තැනක් කියන්න කියලා කියනවා මම හිතන්නේ අහන්නේ private තැනක් වෙනවා මම නම් දන්නේ නැහැ ඇත්තට මෙහෙම degree එකක් තියනවාද කියලා නැති වෙන විදියක් නැහැ මේ තියෙන தත්ත්වය හැටියට ඕනම જાතික degree එකක් තියෙනවානේ එනමුත් ඕකට තියනවාද කියලා මම ඒ කියන්නේ පිළිගත්ත ස්පීඩ්රන් නම් තියනවා ඒත් ඒ කියන්නේ Tamanට computer ඒ කියන්නේ ඉස්සල computer engineering degree එකක් තියෙනවනේ ඔයගේ ඔවා ඔයාගේ ඩිග්‍රියක් කරන්න මොකද අර බේසික් බෑග්ග්‍රවුන්ඩ් එක නැතුව ඔයාගේ ඩිග්‍රියක් කරන්න ටිකක් අමාරුයි මොකද සිකියුරිටි ගැන ඒ වගේ කරනවා ටිකක් high level understanding එකක් තියෙනවා විශේෂයෙන් කම්පියුටර් ඉංජිනේරින් ඩිග්‍රියක් තියෙන කෙනෙක්ට තව එකක් හැටියට කරන්න ඕනද HND ඇති HND වලින් networking පැත්ත ගිහිලා networking ඩිග්‍රියක් කරන්න පුළුවන් ඔව් ඒ වගේ පුළුවන් නමුත් සිකියුරිටි කරනවා නම් අනිවාර්යෙන් කම්පියුටර් ඉංජිනේරින් ඩිග්‍රියක් තියෙනවා නිකන් hardware වැඩ කරන හැටි දැනගන්න ඕන software එකක් වැඩ කරන්න කොහොමද මේ ඊගෙන machine languages වැඩ කරන්න කොහොමද ඒක පොඩ්ඩක් දැනගෙන ඉන්න ඕනේ. ගොඩක් වෙලාට තියෙන ප්‍රශ්නයක් තමයි දැන් ඔය වචනවලට මිනිස්සු ගොඩක් කැමති නේ ළමයි එහෙම security java කිව්වම නේ නම හන්ද ඒ නම මාකට් කරලා නිකන් සාමාන්‍ය diploma level වත් නැති course ගොඩක් වෙලාට මාකට් කරනවා. දැන් හැම එකම degree එකක්. දැන් මම බලන් ගියේ දැන් නෑ නෑ විහි වැරදියට ගන්න එපා. දැන් ඒක degree එකක් කියන එක නිකන් අර ඕනේ මේක degree එකක්. බස් එළවීම පිළිබඳ degree එකක්. අදෝතරෙන් ඩිප්ලෝමා පාඨමාලාවක් හරි දෙනවා. ඔව්. මාර සීන් එකක් එකලන් දැන් ඩිග්‍රි ගිනේවා මේ ගණන් ගන්න බැරි ගන්නට කනල් තියෙනවා මම හිතන්නේ. ඕන එක ඩිග්‍රියද? මට තියෙන මම තා ටික දවස දානවා මේ ආඩ්ඩිනෝ සඳහා ඩිග්‍රිය. ටෙක් ඩුිනෝ. ඩිග්‍රි. මේ වගේ ඉතින් ඒක නිසා අමාරුයි. නෑ මේ තරහ වැරදිට ගන්නේ සාමාන්‍ය ජෙනරල් ඩිග්‍රියක් කරන එක දැම මගේ නම් හිතෙන්නේ ලොකුම එක ඉද ස්පෙෂලිටිස් විදියට ආව දැන් සිකියුරිටි ගන්න ඕන නම් CCNA CCNP කරලා Cisco security ඒ වගේ area එකක් කරන්න පුළුවන්. නමුත් අර degree එකක් විදිහට කරනවා ලංකාවේ මම නම් දන්නේ හැම පිළිගත්තු තැනක් නෑ. දැන් degree එකක් කරලා අන්තිමට බලාපොරොත්තු වෙන්නේ මොකද්ද කියලා තේරෙන්න ඕනේ. දැන් security මොන හරි එකක් කරා කියලා ඒකේ job එකක් හම්බෙන්නේ නෑනේ. ඔව්. එතන ඉතින් security කියන්නේ expertise එකක් මිස job එකක් දෙන්න තරම් ඒක ඕනනම් එහෙමනම් ඒ වගේයක් කරා private consulting කරනවා නම් ඒ වගේ දෙයකට වගේ පාවිච්චි කරන්න පුළුවන්. master's degree නම් يعني පස්සාත් උපාධි. ඔව්. නම් තියෙනවා security එක එක පැති වලින් master එක. හර්ෂණත් මොකක්ද やっ තියෙනේ නේ වගේ. සුදුක් කොහොමද? නෑ හර්ෂණ නෑ දැන් එක. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. අද ප්‍රශ්න ටිකක් ඇදලා. ඊළඟට දෙනවා එයාගේ PC එකේ casing එකේ disk ROM එකට එයාට high control card reader එකක්. එහෙම unit එකක් ගන්න තියෙනවා කියලා. තියෙනවා. unit එකේ තියෙනවා. තියක් ඇයිද තෝයා ගන්න පුළුවන්. නැහ් තියක් ඇයිද හොයා ගන්න පුළුවන්. මාට මතකයි මයික සරයක් ගත්ත රුපියල් 1500ක් වගේ ගන්නක් උනේ. ඒක ගෙලින්ම motherboard එකේ තියෙන USB එකටම ගන්න. ඒ කියන්නේ normal USB එක නෙමෙයි අර headers තියෙන USB front USB වලට ගන්න. ඒකට ගෙලින්ම plug කරාගි මං ඒක high කරපේ කියන USB දෙකකුයි card ඔක්කොම EFSD MMC ඔක්කොම තියෙන reader එකක් තිබ්බා. external එකකට වඩා නම් ගණන් වැඩි හැබැයි නේ. external එකකට වඩා ගණන් වැඩි. ඒනට convenient නේ ලස්සන්ට දෙනවා.
ඊළඟ ප්‍රශ්නෙ ගාල තියෙනවා ටෙක් කතා ඇප් එක Windows Phone වලටයි Apple වලට හදන්න නැත්තේ කියලා. Apple වලට එකතත් ඇප් එකක් තියෙනවා. Windows එක. Windows එක. Windows වලට මේක වැඩි ඇත්තනම ඇප් එකක් හදන්න දැන් උදාහරණයක් ගත්තොත් දැනට තියෙන ටෙක් කතා ඇප් එකක් අට ටෙක් කතා වලින් හදපු ඇප් නෙමෙයි ලා උදාහරණයක් ගත්තොත් අපිට Android ඇප් එක හදලා තියෙන අපේ ඉසුරු මල්ලි. එතකොට අයි Apple එක හැදුවේ අපේ අයි සමන්. ඉතින් Windows එකත් ඒ වගේ මල්ලි කෙනෙක්ට හදන්න පුළුවන් නම් chance එක. අපේ නම දාන්න ඕනේ නෑනේ. එතකොට ඔයා හදලා ටෙක් කතා වලින් දාන්න කිසි ප්‍රශ්න නෑ. එතකොට අපි කියන්න මෙන්න ඇප් එක තියෙනවා කියලා. දැන් උදාහරණයක් ගත්තොත් නාමල් අපිට හදලා තියෙනවා අර desktop ඇප් එකක්. ඒ වගේ අදපුවා තියෙනවා නම් ඉතින් ඒ වගේ එකක් හදන්න පුළුවන්. හැබැයි දැන් එකක් හදනවා පොඩ වීඩියෝ දාලා හදන්න. Windows phone තියෙන ඇත්තටම ඉන්නවද? ඇත්තටම ඉන්නවනะ. මට Windows phone නැති නැතින කල මට ටෙක් කතා එක්කෝ මේ සයිට් එකේ කමෙන්ට් එකක් දාන්න නැත්නම් YouTube එකේ නාව බලන්න YouTube එකේ පොඩි කමෙන්ට් එකක් දාන්න. අපි ඇත්තටම දැනගන්න කැමති හැමයි ඉන්නවද කියලා කමට. දැන් උදාහරණයක් ගත්තා මට මේ ළඟදී එක්කෙනෙක් කතා කරලා කිව්වා යාට ටෙක් කතා දැනගත්තේ Android app එක නිසා කියලා. ඒ කියන්නේ එයා ෆෝන් එකේ විතරක් ටෙක් කතා දැකලා තින්නේ තහලා තින්නේ. මොකද යාමෙන් අහන පරණ එපිසෝඩ් අහන්නේ කොහොමද කියලා. මොකද සයිට් එකේ අර උඩ තින්නේ නැම ෆෝන් එකේ කියලා. ෆෝන් එකේ අපි ඇත්තටම කනගාටුයි මේ ගොඩක් එපිසෝඩ්ස් දෙන්නේ පොඩි ප්‍රමාණයක් තමයි පස්සට ගිහිල්ලා අහන්න පුළුවන්. ඉතින් ඒකත් බලමු ඉදිරියේදී අපි ඉස්සරම හිටි බෝලයක් ඇවලා මේ ඒ මල්ලීටත් වැඩනේ. ඉතින් මොකක් හරි එකක් කරා වීඩියෝ DVD එකක් දෙන්න වගේ බලමු නේ පොඩ්ඩක් ඔක්කොම එපිසෝඩ් ටික දාලා කාලින් ගයි ගාව තුසෝ ටික කාලින් ගයි ගාව DVD වලට දා. අපි ඉතින් ආකාරය එකෙන් ගමු ඔක්කොම ටික. වීඩියෝ ටික නම් ඉතින් අමාරුයි. මම ගාවති ඔඩියෝ ටික ඔක්කොම. ඔව් ඔඩියෝ ටික නම් තියෙන වීඩියෝ ටික මම කල්පනා කරා. වීඩියෝ ටික නෑ. මගේ තියෙන ඔච්චර ඉඩ නෑ වීඩියෝ තියා මම මකලා අරනවා. බුක් කලව YouTube එකේ channel එක වාපු දාට එක කතාවක්. මේ නිසා හොඳට සින්දු ටිකක් දාන්න ඉංග්‍රීසි සින්දු ටිකක්. ඒතකොට ටග් ගාලා content violation එකයි ලයික් කරා. Windows phone තියෙන එකනේ chat room එකේ ඉන්නවා. හුරේ! කක් හරි ඉන්නවා. මම දැන් Windows phone එක ඉස්සෙල්ලම කිනේ මන්ද කොහෙද? ඊට පස්සේ ඒක දැකලා මලින් තැගිල්ල එකක් ගෙන සිරාවට. Apple phone උත් එහෙමයි. කවුරුත් උනා කියනවා මම දැන් iPhone එකක් ඉස්සෙල්ලම ගත්තේ. ඒ set එක. ඊගෙ කොමත් එක කාලේ. Back in the days. මෙන්න Apple Watch දැන්. හරි. දෙන්නෙක් ඉන්නවා. Windows phone ආනේ. Mac. බොරුදුනේ. මැක්ස් ඇත්තටම දෙන්නෙක් හරි ඉන්නේ වටනයිද? එහෙමනම් ඉතින් අපිට හදන්න කාට හරි බෝලයක් දෙන්න පුළුවන්. කවුරු හරි අසන්නෙක් ඉන්නවා නම් ඔයාලට කිය මොකක්ද දන්නේ Windows phone. Windows phone. ඔව් හරි. ඊළඟ ප්‍රශ්නේ යමුනේ. ඊළඟ ප්‍රශ්නේ වල තියෙනවා යාට ප්‍රොජෙක්ට් එකකට කරන්න තියෙනවලු ODB port එකකින් data අරගෙන ඒක GSM network එක කරා යාට ගන්න ඕනලු. ඉතින් ඒ දේ කරන විදිය වань පොඩ්ඩක් කියන්න කියලා දෙනවා. ඔව් මෙහෙමයි ODBC නෙමෙයි ඇත්තටම ODB2 onboard diagnostic කියලා protocol එකක් තියෙනවා මේ වාහනවල. ඒ කියන්නේ ගොඩක් ඔය පිටරට යන වාහන Japanese domestic කියව ඇරුණාම දැන් නම් ගොඩක් ඒවත් ODB protocol එකේ තියෙනේ. ඒවත් එක එක standard තියෙනවා. ISO ඒ කියන්නේ Toyota වලට එක protocol එකක් තියෙනවා. එතකොට Audi ගත්තොත් Nissan ගත්තොත් ඒගොල්ලන්ගේ එක 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 ඒගොල්ලන්ගේ standard protocols අර මේ bus එක ඇතුළේ තියෙනවා CAN bus කියලා තමයි කියන්නේ ඒක. ඉතින් ඕක කන්වර්ට් කරන්න ELM scan වගේ කියලා chips තියෙනවා. ඒ කියන්නේ ඔය protocols ටික ඔක්කොම අල්ලා එක conversion එකක් කරලා serial අපිට තේරෙන්නේ තව ඒ කියන්නේ භාෂාවකට convert කරන එකක් තියෙනවා. ඉතින් ඇත්තටම කරන්න යන දේ කිව්වොත් නේම දැනට already available එකක්. already available කියන්නේ දැනට තියෙන එකයි. ඒ කියන්නේ උදාහරණයක් ගත්තොත් $25ක් විතර දීලා eBay එකේ තියෙනවා USB to Bluetooth තියෙන unit එකක්. ඒක කරන්න තියෙන කාර් එකට ගැහුවාම ඒකේ data ලොගුත් වෙනවා. හැබැයි ඕනේ නම් ඒක කෙලින්ම Bluetooth තරහ phone එකට set කරලා app එකක් දාගත්තාම ඒ උදාහරණගත ඉන්ඩින් temperature RPM ඒ වගේ දේවල් ඔක්කොම තියෙනවා. ඉතින් ඒක නිසා ගොඩක් වෙලාවට ඒක දැනට කරලා තියෙනවා. නමුත් ඒක කරන්න එපා කියන එක නෙවෙයි දැනට හැම දෙයක් කරලා තියෙනවා. ඔය ටිට වඩා හොඳට කරන්න පුළුවන්. ඉතින් ලේසිම ක්‍රමය තමයි අර විදිහට ELM scan වගේ ඔය chip ගන්න තියෙන ඒවා micro controller ඒගොල්ලෝ program එක ලියලා තියෙන ඒගොල්ලෝ දෙන්නේ නැහැ. අමුතු වාට ප්‍රෝග්‍රෑම් එක අරගෙන ඒකෙන් එන සීරියල් කමියුනිකේෂන් හරහා වාට ඉතින් ෆෝන් එකේ ඩේටා අරන් ෆෝන් එකේ ප්‍රොටෝකෝල් එක ඩිකෝඩ් කරලා ඕන ইনফরমේෂන් ටික පෙන්වන්න පුළුවන්. සරලයි. හොඳ ෆන් ප්‍රොජෙක්ට් එකක් කරන්න පුළුවන් නේද? මේ මොකද විකුණන්නත් පුළුවන් ඒ ඔය ගැරිට් කාරන්ට් එහෙම වාහන ඩයග්නොස්ටික් කරන්න. මේ ඉතින් ඒ වගේක් හදාගත්තා. හරි. ඊළඟට මේ චැට් එකේ එක්කෙනෙක් මම හිතන්නේ මං දැක්කා ගිය සතියේ වැඩසටහනක දාද කොමිස්ට කෝලින් යු ආර් රෝง Microsoft security change fail මොකක්ද ටෙස්ට් එකක් fail කියන ඕක ගැන කතා කරොත් මෙන්න මෙහෙම කතාව. ඔය ටෙස්ට් එක කරන සමාගම් ලැබිලා
ලෝකයේ පිළිගත් සමාගමක් නෙමෙයි. දැන් උදාහරණයක් ගත්තොත් Cnet එකේ නෝක දාල් තිබේ. Cnet එක මේ ළඟදී Cnet එක ඇත්තටම අයිති සමාගම ගැන කතා කරොත් එහෙම ඒක සමාගම අයිති මොකද්ද NBC broadcasting නේ ඒකට කියන්නේ. NBC. NBC broadcasting එකට තමයි ඒක අයිති. ඉතින් CES කියලා මේ ලෝකෙම පිළිගත් සමාගමක් තියෙනවා මේ consumer electronic show කියලා ලෝකෙම පිළිගත්ත ඒක තමයි electronic devices මොන ආරේ එනවනම් අලුතෙන් දාන එකම මේ ලෝකෙ තියෙන ලොකුම trade show එක. ඕකේ තියෙනවා මේ ඒ කියන්නේ consumer electronic show එකේ award එක. award එක මෙච්චර කාලයක් කරේ Cnet සමාගමෙන් තමයි. ඒගොල්ලෝ තමයි ඒක select කරලා මේ මෙයට awards දෙන්න ඕනේ කියලා දෙන්නේ. පළවෙනියට ආපු award ආපු එක Dish TV එක පොඩි නඩුවක් තියෙන නිසා මේගොල්ලන්ගේ Dish TV කියන්නේ අර ඒගොල්ලන්ගේ mother company එක ඒක නිසා මේ award එක අරගොල්ලන්ට cancel කරා Cnet ලා. ඒ කියන්නේ තමන්ගේම කට්ටියට දෙන්න බෑ කියලා තමන්ගේ කට්ටියට දීගත්තා. ඊට පස්සේ CES එකෙන් මේගොල්ලන්ට ඊළඟ පාරේ එක දෙන්නෙත් නැහැ. අර award දීපු එකත් cancel කරලා ඒගොල්ලෝ apologize කරලා අර award දීපු company ට ආපහු ඒ award එක දුන්නා. අන්න ඒ වගේ company එක web අඩවියක් කියවලා තමයි ඔයා ඔය කියන්නේ Microsoft Secret Essential හරි නැහැ කියලා. ඒකට හේතුවත් මම කියනවා මේ ලෝකේ ඇන්ටිවයිරස් කියන්නේ පුදුම මොනපොලි එකක් තියෙන මුදල් හොයන ලොකු ජාවාරමක් කියන බලන්න මේ ඇන්ටිවයිරස් ජාවාරම කියන එක. ඒකට හේතුව තමයි අපිට අවශ්‍ය නැති හැම එකක්ම අපේ කම්පියුටරේ ඉන්ස්ටෝල් කරන්න. මේ ළඟදී උදාහරණයක් ගත්තොත් එහෙම මම දන්න ක්ලයන්ට් කෙනෙක්ට එයාට ඕනි කෝ මේ හොඳම ඇන්ටිවයිරස් එක කරන් දාන්න කියලා කවුරු හරි ඕ වගේම සයිට් කියවන කෙනෙක් පිළිගත්ත Kaspersky ඉන්ටර්නෙට් සිකියුරිටි අපි දාමු කියලා රෙකමෙන්ඩ් කරා. රෙකමෙන්ඩ් කළා ප්‍රශ්නෙට විසඳුම් මන්නේ මේ කරේ. ඒගොල්ලෝ හිතන්නේ මේ වෛරස් නවත්තන්න තියෙන ලේසිම ක්‍රමය තමයි වෛරස් ස්කෑන් එකක් දාන්න කියලා හැමෝම හිතන් ඉන්නද. හැමෝම හිතන් ඉන්න දෙයක් නිසා ඉතින් හැමෝම කරන්නේ වෛරස් නැති වෙන්න නෑ. හැමෝම කරන්නේ වෛරස් ස්කෑන් එකක් දාන එක. අපේ නැගිට තවත් චුට්ටක් කරන වෛරස් ස්කෑන් එකක් ට්‍රැක් කරලා දාන්න. ඉතින් එහෙම දාලා අන්තිමට දැන් ඒගොල්ලෝ කියන හරි. දැන් අපි හරිම සේෆ් අපේ ඇන්ටිවයිරස් හොඳට තියනවා කියලා හිටියා. ඉතින් ඊට පස්සේ ඉඳලා ටික දවසක් යනකොට මැෂින් අවුල් වෙනවා. ඒගොල්ලන්ගේ ඇක්ටිව් ඩිරෙක්ටරියට මැෂින් කනෙක්ට් වෙන්නේ නැති වෙනවා. ඇක්ටිව් ඩිරෙක්ටරිය ඔතෙන්ටිකේෂන් නැති වෙනවා. ඊට පස්සේ මම කිව්වා ඕකේ ප්‍රශ්න වෛරස් එක. නෑ නෑ අපි Kaspersky security suit එකම දාලා දෙනවා. අපි දවස ගානේ අප්ඩේට් කරන අපේ කිසි ප්‍රශ්න නැහැ. මම කරයිට එහෙම ප්‍රශ්නයක් නැත්තම් කමක් නෑ. හැබැයි මම ඕනනම් වෙන එකක් දාලා ස්කෑන් කරන්න කියලා මම security Kaspersky අයින් කරලා security එකෙන් දාලා ස්කෑන් කරාම වෛරස් 3700 ගානක් තිබ්බ මැෂින් එකේ. වැඩි නෑනේ. වැඩි නෑ. ඉතින් ඕ වගේ තමයි ඇත්තටම කතා කරොත් එහෙම ඇන්ටිවයිරස් කියනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් පිළිගත්ත දෙයක් තමයි ප්‍රසිද්ධම ඇන්ටිවයිරස් එක තමයි ඉස්සෙල්ලම ගන්න. උදාහරණේ පළවෙනි එක තමයි නිව්යෝක් ටයිම්ස්. නිව්යෝක් ටයිම්ස් නෙට්වර්ක් එක මේ ළඟදී හැක් කරලා තිබ්බා. හැක් කරලා තියෙනවා කියලා මම දැන් උපුලි මම දැන් ආගෙන පොඩ්කාස්ට් එක. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ නෝටන් නෝඩන් තමයි හොඳම නෝඩන් අපිට මේන් පොයින්ට් සිකියුරිටි ඒගොල්ලන්ගේ හොඳ ඇන්ටිවයිරස් එක තමයි මුළු නිව්යෝක් ටයිම්ස් වලම දාලා තිබිලා තියෙන්නේ. වෛරස් කියන්නේ තිබ්බ කියලා කියපො 40 ගානක්ද කොහෙත් ඒ කියන්නේ ට්‍රෝජන් 40 ගානක් තිබිලා තියෙනවා. ඒකෙන් ඩිටෙක් කරලා තියෙන එකයි එක. ඉතින් ඒක නිසා මේ චයිනීස් කට්ටියක් තමයි හැක් කරා කියලා ඒගොල්ලෝ පිළිගන්නේ. ඒගොල්ලෝ සිකියුරිටි නෙට්වර්ක් ඔඩිට් එකක් කරාම ඒකත් ඇත්තටම වෙලා තියෙන ඇන්ටිවයිරස් වලත් මොකුත් ප්‍රශ්නයක් නෙමෙයි. අර දකින් දකින් ලින්ක් එක ක්ලික් කරන අය ඕනම තැනක ඉන්නවනේ. සාමාන්‍යයෙන් අපේ ට්විටර් එකේ නම් මට හැමදාම එනවා this person is saying something bad about you see nude photos of you ඉති ලින්ක්ස් එනවා. යකෝ මගේ nude photo බලන්න මම ඒ ලින්ක් එකට යනවා කන්නඩී ඉස්සලාට ගිහලා ඊට ගන්නවා. නෑ ඒ ලින්ක් ක්ලික් කරාම වෙන්නේ දැන් දැන් මම බිහිලුවට වගේ එකක් කියන්න අපි හැමදෙස්සම Facebook log වෙලා ඉන්නේ. Facebook වගේ අපි log වෙලා ඉන්නේ. එක උදාහරණයක් මේක. Facebook කරලා තියෙන අර site connect ඒ වගේ ගොඩක් features තියෙන අපි නොදන්න ඕනට මම මේ ලින්ක් එකක් කාට හරි ආවොත් මට පුළුවන් ඒ ලින්ක් එක ක්ලික් කරපු ගමන් ඔටෝමෝන Facebook එකේ මොනවා හරි post එන්න දාන්න. නැත්තම් මගේ app එකක් install වෙන්න දාන්න. නිකන් සරල උදාහරණයක් කිව්වොත්. ඉතින් ඒ වගේ network වල ගොඩක් වෙලාට වෙන ප්‍රශ්න තමයි ඔය virus scanners කොච්චර දැම්මතර නැහැ. සාමාන්‍ය network එක basic කරන්න ඕන දේවල් තමයි. admin user එකෙන් අයින් කරන්න ඕනේ. admin user එකෙන් අයින් කළා ඒක user කෙනෙක් හැටියට ඉන්නවනම් ගොඩක් වෙලාට virus එකක් active වුණා virus එකට activate වෙන්න තියෙන ප්‍රමාණය ගොඩක් අඩුයි. ඒකට හේතුව තමයි machine එකේ rights නැත්නම් අපිට rights නැතුව දෙයක් කරන්න බෑ වගේ virus එකට rights නැතුව දෙයක් කරන්න බැරි වෙනවා. මේ ගොඩක් අවස්ථාවල විශේෂයෙන් trojan ඒ කියන්නේ අර targeted attacks කියන්නේ targeted attacks ගොඩක් වෙලාවට මේ වගේ දේවල් වලින් කරන්න පුළුවන්. assume කරනවා මම ඔයගොල්ලන්ගේ computer එකේ මේ වෙනකොට තියෙන හැම windows security
පැච් එකක්ම දාලා තිනා Java නෑ Flash නෑ මොකද ඔය දෙක තියනවනේ ඉතින් ඔය වෛරස් ස්කෑනර්ස් මොකද දාන්න ඕනේ වෛරස් ටික එහෙම ඩවුන්ලෝඩ් කරලා පළවෙනි පාරම දාගන්න එතකොට ලේසි මොකද Java ගේ තියනවනම් ඒ වගේ ප්‍රශ්න මම කියන්නේ New York Times හැකර් Java ලින් කියලා මම කියන්නේ Java ඒක උදාහරණයක් ගත්තද සාමාන්‍යයෙන් දැනට ප්‍රධාන පෙළේ වෛරස් එන ඇටැක් කරන තුන ගත්තොත් එහෙම තියෙන්නේ Java Flash ඊට පස්සේ Adobe Acrobat Reader ඔය තුන තමයි දැනට තියෙන ලොකුම vulnerability තියෙන ඇප්ලිකේෂන් තුන පුළුවන් තරම් නැතු වෙන තරමට හොඳයි මම නම් Flash දාන්නේ නැහැ මම නම් Java දාන්නේ නැහැ Acrobat Reader දාන්නේ මට මේ වෙනකන් Java නැහැ කියලා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ මොකද දැන් දැන් කවුරු හරි වෙබ් එකක් හදන්න මොන හරි Java applet එකක් පාවිච්චි කරනවා නම් ඌට 486 කම්පියුටර් එකක් දීලා ගෙදර යවන්න දැන් ඉස්සර Java පාවිච්චි කරලා ෆයිල් අප්ලෝඩ් වලට එහෙම applet ලියලා තිබ්බනේ දැන් ඔක්කොම අයින් කරලා තියෙනවා දැන් කවුරුත් ඕ දැන් කවුරුත් ඒ වගේ දේවල් පාවිච්චි කරන්නේ නැහැ ඉතින් මේ කොහොම හරි කමන්නේ මේ ඔය දැන් Microsoft Security Essentials මම මෙච්චර හොඳයි කියලා කියන්නේ මේකත් තමයි ඒක නිකන් Microsoft එකෙන් ගෙවනවා දැන් ඔව් Microsoft එකෙන් මට ගෙවනවා ඒක වෙනම කතාවක් නේ නෑ Microsoft Security Essentials කියන්නේ නිකන් දෙන දෙයක් ඒක දැම්ම ගිහලා කම්පියුටරේ slow වෙන්නේ නැහැ මම දැකලා තියෙනවා දැන් උදාහරණයක් ගත්තත් අපි අවස් ෆ්‍රී තමයි බුද්ධික පාවිච්චි කරන්නේ ඒක ෆ්‍රී එක හොඳයි නමුත් මේ ළඟදී ඒක එක client කෙනෙක්ට deploy කරා යාට Security Essentials දාන්න බෑ යා මොකද නීතිමය නොවන Windows කම්පියුටර් එක පාවිච්චි කරන්නේ. ඉතින් ආට මං කෝවා එයා තමයි අර නෝන ඉස්සෙල්ලම මේ Kaspersky දීපු කෙනා. ඊට පස්සේ ආට ගියා මේ ඕක අයින් කරන්න නිකන් සල්ලි දීලා දැවට වෙච්ච දේ දන්නවනේ. ආයි රිනියු කරන්න එපා. අපි අවස් ෆ්‍රී වගේ එකක් දාමු වගේ හිත මේවා වෙන්නේ කියලා. මේ ඊට පස්සේ ආවාස් දැම්මට පස්සේ මට කියනවා මේ අපේ වෙබ් එකේ ෆයිල් ඇටැච් වෙන්නේ නැහැ. දැන් ඊමේල් වල දැන් ඉතල බලන්නකෝ ඊමේල් එකේ ෆයිල් ඇටච් වෙන්නේ නැහැ කියලා කොහම කාට හරි ඉතන ප්‍රශ්න තමයි කම්පියුටරේ අවුලක් නෙට්වර්ක් එකක් හරි සර්වර් එක කේස් එක කියලා ඉතින් ඊට පස්සේ මං කිව්වා මං ඊට පස්සේ මං ගෙදර ඉතල ලොග් කළා කොහම මම නම් අවුලක් නැතුව ඇටච් වෙනවා වා මං නිකන් විහිළුවට ගියා ඉන්ටර්නෙට් එක්ස්ප්ලෝරර් දාලා පාවිච්චි කරා නෑ මං ක්‍රෝම් වලත් බැලුවා ෆයර්ෆොක්ස් වලත් බැලුවා කියලා ඊට පස්සේ මාත් ලොග් කරලා බැලුවා ඇත්ත මිනිහගෙන කතාව ඇත්ත කිලෝබයිට් එකක ෆයිල් එකක් අප්ලෝඩ් කරන්න බෑ කළා බලනකොට දැන් මේ අපි දාන ඉන්ටර්නෙට් සිකියුරිටි සූට්ස් නේ ඕකේ හැම මගුලම දානවා Tamanට වැඩ කරන්න බැරි වෙනවා. ඒකට හේතුව තමයි වෛරස් වලට එන්න පුළුවන්. අපේ වැඩ සාමාන්‍ය තින්දා කරන්න ඒකේ දානවා වෙබ් ෂීල්ඩ් කියලා එකක්. වෙබ් ෂීල්ඩ් එක ඇත්තට වෙන්නේ ඔයා සහ වෙබ්සයිට් එක අතරට යා මැද්ද ප්‍රොක්සියක් විදියට ඉඳලා එන හැම ෆයිල් එකක්ම ස්කෑන් කර කර හිට මෙට යවනවා. ඕක අතර වෙන්න පුළුවන් ඒවා තමයි මේ කමියුනිකේෂන් හරියට වෙන්නේ නැතුනම් මේ වගේ ඇටච් වෙනවා වෙන්නේ නැහැ. ඊළඟට වෙන්නේ අර ඇටච් වෙන ෆයිල් එක කරප්ට් වෙනවා අර ස්කෑනින් වලදී. ඊට පස්සේ ඊමේල් ගහලා කියන ආයේ ඇටැච්මන්ට් මට හම්බුන්නේ නැහැ. ඒ අර වයින් කරලා අරක දන්නේ නැහැ වැඩේ. ඔව්. ඉතින් ඒකයි මම කියන්නේ හැමදෙස්සම මේ අර සිකියුරිටි නිසා දැන් ගොඩක් අය හිතන්නේ දැන් ගොඩක් අය උදාහරණ තරහට ගන්න එපා. ඔව නැත් මේ සයිට් එකේ කියවම ඉතින් අම්මා. මෙයා සිකියුරිටි ටෙස්ට් කරලා තිනවා මේ සිකියුරිටි ටෙස්ට් එකෙන් ෆේල්. අර ඔක්කොම වෛරස් අල්ලලා දිනවා. ඇත්තනම මේ වෛරස් අල්ලන එක නම් මේ ටාස්ක් එක කම්පියුටර් නොදා ඉන්නවා. කියන්නේ එහෙම ටාස්ක් එකක්. ඒක ඇත්තටම අවශ්‍යතාවය දැන් මගේ නම් පරිගණකයක් කියන්නේ ටූල් එකක් මගේ වැඩේ ලේසින් කර ගන්නවා ක්ලික් එකක් දාලා වෛරස් ස්කෑන් එකේ නොටිෆිකේෂන් පහක් විතර එල්ලා ෆිල්ම් එකක් බලනවා පුම් ඒක මේ මොකද අවාර්ටි සක්ට් යෝ වෛරස් ඩෙෆිනිෂන් හැස් බීන් අප්ඩේටඩ් මොන රෙද්දද මට ඕක දැනගන්න ඕනේ නැහැ ඕක අප්ඩේට් වුණාද නැද්ද කියලා ලොකු සීන් එක මට ඒක ඊට පස්සේ බුම් I have blocked the communication. හරි ඉතින් ලොක් කරගනි මට කියන්නේ මොකක්ද? ගොඩක් වෙලාට එන ප්‍රසන්ටේෂන් එකේම කරලා ඉතින් අවුරුදු ගානකින් ඕ මොකක් හරි කොයර් ගිලා ඩුම් නෝඩ් නිස් අප්ඩේටින් මෙහෙම මුළු ස්ක්‍රීන් එක මම මේ ළඟදී දැක්කා නුගේ ගොඩ හන්දි බිල් බෝඩ් එකේ නෝඩ් අප්ඩේට් එක යනවා අර අරගෙන ඇත්තේ. ඔය කරගන්න දැන් ක්‍රෝම් බලන්න දැන් උදාහරණයක් ගත්තොත් ක්‍රෝම් කියන්නේ මයි දන්නේ අප්ඩේට් වලට හොඳම උදාහරණයක්. ඔයා දන්නෙත් නෑ අප්ඩේට් වුණාද කියලා මම දන්නෙත් නෑ අප්ඩේට් වුණාද කියලා සමහරවිට ක්‍රෝම් දන්නෙත් නෑ අප්ඩේට් වුණාද කියලා උඹ අප්ඩේට් කරා අපි ඊළඟ දවසේ මම මේ නළු බටන් එක එන්න ඕ මේ මොකද ඒ දැන් අන්තිමට Firefox උත් කරේ එකනේ ඉස්සර Firefox ඔව් අප්ඩේට් ආ ඔයා Firefox 3 මම Firefox 4 මම Firefox 2 ආ දැන් 3 ඉඳන් 4 යන්න බෑ ආ ඒකම අවුල් එහෙනම් 3 ඇංගල් 4 දාන්න ඕක මිනිස්සුන්ට කරදරයක් නේ සීම්ලස් අප්ග්‍රේඩ් කියන එක තමයි මම දන්නේ හොඳම ක්‍රමය කියන්නේ ඇප්ලිකේෂන් එක ඩුග් ගාලා අප්ඩේට් වුණා දන්නේ නැහැ. ඒ වගේ තමයි ඇන්ටිවයිරස් එක. හැබැයි දැන් ඇන්ටිවයිරස් වල ගේමින් මෝඩ්. දැන් උදාහරණයක් ගත්තා අද මට ලැප්ටොප් එකක් එක කෙනෙක්ගේ ලබා දුන්නා. මෙයාගේ එක මේ වැඩ කරන්නේ Safari වැඩ කරන්නේ නැද්ද? iTunes වැඩ කරන්නේ නැද්ද? අනිත් හැම එකක්ම වැඩ කරන බල්ලොන්ට දාලා දී නෝට්. නෝට් 9 කරපු ඔක්කොම හරි. ඉතින් ඒකයි. වෛරස් ස්කෑනර්ස් වල කතන්දරය ඔකයි. දැන් ගොඩක් අය කියන කාලින් අය දන්නා ටිකටි කියලා. කම්පියුටර් 3-4000ක් මැනේජ් කරන මට ඉතින්
එක්ස්පීරියන්ස් එකෙන් තමයි කිව්වේ අවුරුදු 10ක් නෑ මේ ගොඩක් අය මේ දැන් නම් ටිකක් අඩුයි මේ ක්‍රැක් කරපු වෛරස් ගන්නම දා මේමයි ෆ්‍රී එකක් තියා මේ ඔමට ඉතින් ඔවට අයියෝ අයියෝ කොමාරි ගමන් නෑ ඉතින් ගොඩක් වෙලාට ඔය රිවියුස් ලියන සයිට් ගැන කිව්වහම ඔවා මුදල් වලින් කරන රිවියුස් මුදල් සඳහා ගන්න රිවියුස් උදාහරණ ගත්තොත් ඇපල් නිව්යෝක් ටයිම්ස් එකේ කවදාකවත් ඇපල් වලට නරකක් කියන්නේ නැහැ ටයිම්ස් එකේ අයිතිකාරයට ඇපල් එකක් ඇත්තේ නෑ ඇපල් නේ මෙතන ඉන්නේ කාට ඇපල් වලින් දැන් උදාහරණ ගත්තොත් දැන් මා දැන් උදාහරණ ගත්තොත් මට දැන් මොබයිල් බ්‍රෝඩ්බෑන්ඩ් කිසිම දෙයකට එන්න කියන්නේ නැහැ එන්න කියන්නේ නැති මම ගියොත් උන්ගේ නරකක් කියන්නේ ඉඳා ඉතින් අන්න ඒකයි ඒ කියන්නේ හැම තිස්සෙම උන්ගේ හොඳ ඒ කියන්නේ මුට්ටිය අල්ලන මිනිස්සුන්ට තමයි සමනි ඒ කියන්නේ ඒ දේ වෙන්නේ නේ මුට්ටිය අල්ලුවත් හරි ආ එන තව මුට්ටිය අල්ලන්නේ අරුත් මුට්ටිය අල්ලන්නේ යන්න ඕනින්ද යනවා ඊට පස්සේ ඔත්තමට ආවට iPad එකක් කියලා දෙනවා ඕක තමයි එක කවුරුත් මෙහෙම ඒක ව්‍යාපාරයක් නේ මිනිස්සු කරන්නේ ඒ මිනිස්සුන් කැමති නැහැ නේ කවුරුත් කියලා මේක හොඳ නැහැ කියලා කියනකොට අපි දැන් ඊළඟට එන්නේ ස්පොන්සර් නම් කියන හැම නැහැ අපි කියලා දෙන්නේ අපි චාටර් ගියොත් ඉතින් කරන් දෙන්නේ නැහැ චාටර් මේක ඒක චාටර් අපි අපි කරන්නේ ක්‍රිටික් ඒ කියන්නේ අපි යූසර් කෙනෙක් ඇරෙද්දී අපි පාවිච්චි කරන කෙනෙක් ඇරෙද්දී ඒක ගැන හොඳ නරක කියන එතකොට ඒ සමාගමේ මේක තමයි මේ නරක තියාගෙන එක වහන්න හදනගෙන මේ නරක හදනක නෑ සාමාන්‍යයෙන් එහෙමනේ පිටරට නම් සාමාන්‍යයෙන් දැන් ඔය දැන් උදාහරණ ගත්තොත් ඔය පිටරට ගොඩක්ම බයයි මූවි රිවියුස් කරන ඒ කියන්නේ එකෙක් ලිව්වොත් මනෝලමයි කියලා දන්නේ ඉඳා ඉතින් ඒ රිවියු එක අපි කරන්නේ දෙයක් ගැන රිවියු ගන්න මොකද මම යූසර් කෙනෙක්ට තමන් කම්පැනි වැඩ කරන තමන් හිතරි දෙන්න පුළුවා යකෝ මේකට මේ මූම් බයිනවනේ මේක මෙහෙමයි නේ කියලා ඒ ඉතින් හැමෝටම කියන එක හරි අප ප්‍රශ්නෙකට දැන් එපා වෙලා ඇති කට්ටියට අත ගන්න පුළුවන් ප්‍රශ්නයක් තියෙනවා විභාග දෙපාර්තමේන්තුවේ සර්වර්ස් ඊයේ ඉස්සෙන්දා ඉඳන් ආධික එක්ස් ගානට යාරුනේ කොහොමද කියලා අහනවා මට මා මේ මේ පාර ඒ ලෙවල් විභාග කී දෙනෙක් ලිවල ලක්ෂයක් ලක්ෂ දෙකක් ලියන්නද හරි සාමාන්‍ය වෙබ් අඩවික ලක්ෂ දෙකක් ඉස්සනවා කියලා කියන්නේ මම දන්නේ මම මැනේජ් කරන වෙබ් අඩවික දැක්කාම ආ විනාඩි 15ක් නේ ඒ වගේ. ඉතින් මේමයි ලක්ෂ දෙකක් කියලා කියන්නේ වීලුවක් වගේ. ඇත්තම කතා කරොත් ඒ කියන්නේ වෙබ් සර්වර් එකක් හොඳට වෙබ් ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොස්ටින් ගැන කතා කරොත් ඒව සාමාන්‍යයෙන් හොස්ටින් දිට එක්කලා තියෙන ටෙක් කතා රයිට් එකට මේක තවත් හොස්ටින් දින සර්වර් ගන්න. ඒකට ඉතින් ලක්ෂ දෙකක් කියලා කියන්නේ පැයක පැයකටත් වැඩි ඇති ලක්ෂ දෙක. සාමාන්‍යයෙන් එහෙමයි. ඒ කියන්නේ ඒක ඇත්තට ලොකු දෙයක් නෙමෙයි. ඒක තනි සර්වර් එකකට හැන්ඩල් කරන්න පුළුවන්. ඒක දරන ගත්තා ටෙක් කතා දුවන සර්වර් එක මට මතක විදියට සියොන් කොඩ්කෝ එකක් 16 GB RAM දෙකක් තියෙන ඩෙස්ක්ටොප් මැෂින් එක. ඇත්තටම ඒවයි ගොඩක් වෙලාට තියෙන ඉතින් ඩෙස්ක්ටොප් මැෂින් වගේ පොඩි මැෂින් නේ. ඉතින් ඒ වගේ මැෂින් එක තමයි දුවන්නේ. ඒක ඉතින් ලොකු ප්‍රශ්නයක් නෑ මගේ නම් ඒ කියන්නේ මගේ view එක හැටියට දැන් ඔන්න Amazon වගේ එකකට මිලියන තප්පරයක ට්‍රාන්සැක්ෂන් මිලියනක් වගේ එනවා නම් ඔන්න අන්න load balancers දාලා ගොඩක් හිතන්න ඕනේ මේ ලක්ෂයක් දෙකක් කියලා කියන්නේ සාමාන්‍යයෙන් වෙබ්සයිට් එකකට මේවයි මේක මේක ඩෙස්ක්ටොප් එකක් දාලා ඒක මැනේජ් කරන්න 23 වගේ දැම්ම බෑ බැරිද සාමාන්‍යයෙන් ලක්ෂයක් හැන්ඩල් කරන්න මගේ මගේ සාමාන්‍ය තේරෙන විදියට i5 එකක් තිබ්බනම් ඇති ඒ කියන්නේ මං කියන්නේ සාමාන්‍ය වෙබ් පේජ් එකක් සර්ව් කරන්න ඒ වුණාට දැන් ඒක බෑක් එන්ඩ් ඩේටාබේස් ප්‍රොසෙස් කරනවා නම් ඒක කොහොමද MySQL හදලා තියෙන්නේ කොහොමද MySQL ෆ්ලැට් ටේබල් නම් තියෙන්නේ උදාහරණකට NoSQL වගේ නම් තියෙන්නේ ගොඩක් කරලා රිසෝර්සස් යන්නේ මොකද ඔයගෙ එකට ඇත්තටම ඉන්ඩෙක්සින් අරවම කරන්න අවශ්‍ය නැති ඉඳලා රිලේෂනල් අවශ්‍ය නැති ඉඳලා සමහරවල් ෆ්ලැට් ටේබල් එක තියාගන්න ඕන කෙලින්ම මේ පැත්තේ ඉන්ඩෙක්ස් නම්බර් එක දාලා රිසල්ට් එක මේ පැත්තට දැම්මම එතකොට ඉන්ඩෙක්සින් මුකුත් අවශ්‍යත් නැහැ ෆ්ලැට් ටේබල් එක තියාගන්න පුළුවන් එතකොට ඉතින් ඇත්තටම රිසෝර්ස් යන්නේ නැහැ අතකොට ටෙක්ස්ට් ෆයිල් එකකුණත් තියාගන්න පුළුවන් DBMS යන්නේ නැතු ඉතින් ඒ වගේ හින්දා ඉතින් ඒක ලොකුවට හිතන්න එපා ලක්ෂ දෙකක හිට්ස් තියෙනවා ඉන්ටක් මේන්ටේන් කරනවා කියන්නේ සමහර අපේ අය කරන අර රුපියල් ඩොලර් 15ක VPS එකක් අරගෙන ලෝගෙ මේකට දාන්න උත්සාහ ගන්න එක. ඒ වෙන්නේ සාමාන්‍ය දැන් ඔය මේ ඩොනට්ස් එක තියෙන්නේ ඩයලොග් ලගනේ. ඒගොල්ලෝ දැන් අනිවාර්යයෙන්ම ඩෙඩිකේටඩ් සර්වර් එකක් දාලා ඇති. ඒකනේ වැඩ කරනවා. අර එක වෙනාත් ඔක අර ලින්ක් එක ස්ලෝ වුණාම ඉතින් වැඩ ලෝඩ් වෙන්නේ නැතේ. හැබැයි ඉතින් සයිට් එක ඩවුන් වුණානේ මේ 8 ලක්ෂ දෙකටත් නේ. ඔසේ යන්න පුළුවන් ලක්ෂ දෙකකට අම්බල දාතුල ඔක්කොම එකතු වෙනකොට ලක්ෂ 10ක් තර ඉන්නේ. අදාළ වුත් කියලා නෙවෙයි වෙනෙවනි බලන්න. නේ නිකන් ගේමුණුත් ගහලා බලන්න අරුගේ නම්බරේ මම ගන්නවා ඔබට ගහලා බලමු. අපේ අයට ඩවුන් වුණාක වායි කියලා බලන්න ඩවුන්ද කියලා. ඔව් ඉතින් ඕවා තමයි මේ වැඩේ කොහමද මන් දැක්ක කට්ටිය අර එලිමන්ට් එඩිට් කරලා රිසල්ට්ස් වෙනස් කරගෙන ඒ වගේ ආතල්තර තිබ්බා.
මං හිතන්නේ ඕක ඉස්සලම කරේ Google Doodle එකේ අර උඩ පැන පැන දුවන එකට තමයි මං කරේ. අර ඒක සරක් කැවිලා තිබි Google එකේ අර මෙහෙම දුවන්න පුළුවන් එකක් අර උඩින් පැන පැන. ඕක ඩයලොග් එක මත Twitter competition නේද? තිබ්බා එක මං හිතන්නේ මම අල කරන්න හොද නැත්තු අද. අර තප්පර ගියෙන් ඉන්න උනත් කියා. අයියෝ අයියෝ. ප්‍රශ්නද? හරි මේ මාත් එක අරගන්න ගෙරි ඩේට් මොකද ගෙරි මූසලයා කියන මේ ප්‍රියගේ එයා ගූගල් කරලා කියන මේ සඩන් ඩෙත් එක ගැන එයාගේ ලොකු ප්‍රශ්නයක් තියෙනවලු චැට් රූම් එකේ හැරේ ටෙක් කතා අහන කාවගේ හැරේ S3 එක සඩන් ඩෙත් එක ලක් වුණා නම් කරුණාකරලා කමෙන්ට් එකක් දාන්න මොකද මෙයා හොයනවා ඇත්තටම සඩන් ඩෙත් එච් එකකින් ඉන්නද කියලා මන් දන්නේ නැහැ මම නම් දැන් අවුරුදු පහකට ඉඳන් ඔක්කොම Android 4 පාවිච්චි කරා මට නම් වෙච්ච ඩෙත් එකක් නැහැ මම දන්නත් නැහැ මොම ඉන්න ඕනේ S3 පාවිච්චි කරන එහෙම වෙච්ච ඩෙත් එකක් නැහැ මෙමය බග්ස් නැති මෙමය එහෙම ගත්තොත් එහෙම iPhone එකේ මැප් එක ගත්තාම ගියතන ගඟක් මැද්ද කියලා නවතින ඒවා ඇල්ලුවාම සිග්නල් ඇති වෙනවා ඒව ගැන කතා කරමු අපි සම්පූර්ණ එනින් වෙන්නේ ඕ දැන් උදාහරණ ගත්ත අප්ඩේට් එක දැම්මා Wi-Fi වැඩ කරන්නේ නැති වෙනවා ඒව කතා කරමු මේ බොරුවට නිකන් වලියක් අදින්න හදන්නේ තමන්ගේ මේ මතය මේව කරන ඕම ඉතින් Google කරොත් එහෙම මේ Windows උත් blue screen වෙන ප්‍රශ්න තියෙනවා එහෙම ගත්තොත් Mac හිර වෙන ප්‍රශ්න තියෙනවා Java තවුල්නේ එහෙම ඉතින් ඕ වගේ ඉතින් පොළඳ ලොජික් කරන්න ගියොත් ඉතින් මේ ටෙක් කතා ඉවර කරන්න ඉන්නේ නැහැ වට උත්තර දෙන්නේ ඉඳලා ලංකාවේ වෙන සයිට් හැක් කරාගේ ඕකත් හැක් වෙන්න බැරිද ආ ටෙක් කතා සයිට් එක නේ හැක් කරන්න පුළුවන් එක ඒක හැක් කරන්න try කරන්නත් දෙයක් නැහැ මම හිතන්නේ මේ මං ඉතින් ඩොනේට්ස් එක නම් මං දන්නේ ඒක හැක් කරන්න බැරි දෙයක් මේ ලෝකේ මං නම් දන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවද කියලා ඩවුන් හැක් කරපෑ ඒක ඉන්නේ ඩවුන් කරන්නේ හරි නෑ නෑ මම මේ කියන්නේ ජම්බි ප්‍රශ්නයක් නෑ තායික ප්‍රශ්නයක් තියෙන පොඩි ප්‍රශ්නයක් Nokia 1280 කියලා ෆෝන් එකක කී කාඩ් එක ඇක්ටිව් කරගන්න ඕනෙලා දිනා යාට මට යාට කරගන්න බැරිලු කලින් දාලා තියෙන සිකියුරිටි කෝඩ් එක දාන්න නැල්ලු ඉතින් ඒක නිසා ඒකට මොකද කරගන්න පුළුවන් කියලා ෆෝන් හොරගම් කරන එක ඇත්තටම නරක වැඩක්. ඊළඟට ඔයගෙන් අන්ලොක් කරන තැනකට දුන්නා නම් අන්ලොක් කළා දෙයි කෝඩ් එක. මොකද ඇත්තටම මැනුවලි අපිට ඕක මේ අන්ලොක් කරන්න බෑ. හැබැයි සමහර ෆෝන් වල තියෙන අර මාස්ටර් සිකියුරිටි කෝඩ් කියලා එක. මේ මාස්ටර් කෝඩ් එකේ ලක්කන 6ක තියෙන පොඩක් net එකේ සර්ච් කරලා බලනනම් අර ඔය ෆෝන් එකටත් මාස්ටර් කෝඩ් එකක් තියෙනවාද කියලා. ඊගෙන පළවෙනි කෝඩ් එක දාන්න නැත්නම් දෙවෙනි කෝඩ් එක ගහලා යන්න පුළුවන්. හැබැයි අලුත් ෆෝන් වල ඒක අයින් කරා මේ ප්‍රයිවසි කේස්. ඒව මේ නිසා ලේසියෙන් වැඩ නැහැ අන්ලොක් කරන තැනකට දුන්නා නම් එයාට අන්ලොක් කරගන්න පුළුවන් වෙයි. තව ප්‍රශ්නයක් තියෙනවා ගිහාන කියලා කෙනෙක් අහනවා තමයි ආගේ ඔෆිස් එකේ ඊමේල් අවුට්පුට් එකකට කන්ෆිගර් කරාම එයාට බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එකක් මේ ඇසින් කරන්න බැරිලු. ඩයලොග් මොඩියුල් එකෙන් පුළුවන්. ඔව් ගිහාන් මයි දන්නේ chat එකෙත් කියනවා නේද? ඔව් එයා කියන ගිහාන් කියන එයාගේ ඔෆිස් එකේ අවුට්පුට් කන්ෆිගර් කරාම එයාට බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ෂන් එක විතරක් මේල් සෙන්ඩ් කරන්න බෑ. මොබිටෙල් කිසි ගැටලුවක් එයාට SMB එකේ TLS මාරු කරලත් බැලුවා encryption type එක. ඇත්තටම හේතුව තමයි මම දන්නේ Airtel වල port 25 outgoing block කරලා ඇති. ඒක ඔයාලට බලන්න පුළුවන්. Windows 7 computer එකක් නම් තියෙන පොඩි දුකක් විඳින්න ඕනේ. මේ start menu එකේ ගිහිල්ලා features කියලා ගහලා add remove windows feature මේ features වලට ගිහිල්ලා ඒක telnet client කියන එක enable කරගන්න මුලින්. ඊට පස්සේ start එකේ ගිහිල්ලා run එකට ගිහිල්ලා cmd කියලා ගහලා command line එක open කරලා telnet space ඔයා දැන් ඔයාගේ domain එකේ නම කිව්වනේ. ඒක ගහලා space ඇතුළේ 25 ගාලා බලන්න connect වෙනවා. ඒක connect වුණා නම් මොකක් කරේ server එකේ නම ඇහැලා connected කියලා. එහෙම නැති වුණා නම් ඕගොල්ලෝ server administrator කරන හරි කවුරු හරි ඉන්නවා නම් පොඩ්ඩක් කියන alternative port එක SMTP run කරන්න කියලා. මොකද SMTP අලුත් standard එකේ දෙන submission කියලා port එක 587 කියලා. ඒක ඇත්තටම පාවිච්චි කරන්නේ ওই ප්‍රශ්නෙට. ඒ කියන්නේ ඇත්තටම server server අතර communication වලට 25 පාවිච්චි කරනවා. client server අතර communication වලට 587 587 පාවිච්චි කරනවා. ඉතින් එහෙම කරගත්තා නම් ගොඩක් වෙලාවට 25 block එකකින් ඔයාට ගැලවෙන්න පුළුවන්. සමනල යහන අග iPhone 4S එකක් තියෙන එක on වෙන්නේ නැහැ Apple icon එක විතරක් load වෙලා මේක හදා ගන්න පුළුවන්. 99.99 කියලා ඔක හදා ගන්න පුළුවන්.
Google කරන්න DFU mode කියලා. iPhone 4S DFU mode කියලා. එතකොට Google දෙයි ඔයාට කියයි iPhone 4 එක කොහමද DFU දාන්න කියලා. සමහර අය තියෙනවා home button එක අල්ලගෙන power on කරන්න. ඊට පස්සේ කියමන හරිනම් මතක නැහැ. මොකද මම Apple පාවිච්චි නොකරන නිසා. ඒක ඇත්තටම කරනකොට ඔයා අර data cable එක ගහලා computer එකට ගහලා තියනවානේ. computer එක ගහලා තියලා iTunes open කරලා තියෙනවානේ. ඒක DFU mode දැම්මට පස්සේ iTunes වලින් බලද්දි ඔස්කල message එකක් එලගයි. iPhone net detect කරා recovery mode එකේ ඉන්නවනේ මේක recover කරන්න ඕනේ. ඊට පස්සේ yes කියලා ගහන්න. yes කියලා ගැව්වම iTunes වලින් ගියයි. මෙගාබයිට් 650ක් තියෙනවා download කරන්නද කියලා. දන ගහගෙන වැඳගෙන ඒක හා කියලා ගියට broadband එකක් ගන්න තියෙන්නේ. ඇත්තටම බෝධි පූජා කය තියලා එන්න ඒ වෙනකොට download වෙලා තියෙන. මොකද මතක තියාගන්න එක තැනකදී හරි ඔක break වුණොත් ආයෙ මුලින් ඉඳන් download කරන්න. හැබැයි ඔයාට තවත් එක ඔප්ෂන් එකක් තියෙනවා හරියටම ෂුවර් නම් ගැරන්ටිඩ් වගේ නම් යාළුවෙක්ගේ ඩවුන්ලෝඩ් කරපු ඒ જાතියම iPhone 4S එකක් තියෙනවා නම් එයාගේ iPhone iTunes එක ඇතුලේ ඔය ඉමේජ් ෆයිල් එක තියෙනවා iPhone 4 එක ගන්න තියෙන ඉමේජ් එක කොපි කරන් ඇවිල්ලා අර රිකවර් කියලා ගහන එතනදී shift එකත් එක click එකක් දැම්මම පොඩි window එකක් ඒ ඉමේජ් එක දෙන්න කියලා. ඔයාට ඕන නම් එහෙම ඉමේජ් එක දෙන්නත් පුළුවන්. කළා restore එකක් දාලා බලන්න ගොඩක් වෙලාවට හරියයි. හැබැයි ඔක lock එකක් unlock කරලා තිබ්බේ ගන්න ආයි අර බුදු සරණයි මොකද අලුත්ම ප්‍රෝ මේ බේස් බෑඩ් එක වැදුනොත් එම අන්ලොක් කරගන්න බෑ. Windows වලදී web development design කරන හොඳ ටූල් එකක් කියනවාද Dreamweaver නැතුව ෆ්‍රී ගන්න පුළුවන් එකක් කියන්නේ CMS Notepad++ අප්තන ඔව් තනපා ඒක මෙහෙමයි Wushi Wushiwig Wushiwig මොකක්ද එඩිටර් එකට කියන්නේ Wushiwig what you see is what you get Wushiwig කියලා කියන්නේ ඔයා අඳින එකේ විදිහට පේන මෙහෙම ගල්ලා කොටුවක් ගහලා කොට ඇතුළ දැමම බ්‍රවුසරේ පේන විදිහට පේන ඒවා පාවිච්චි කරන එතන ලදරු ලදරු කියලා කියන්නේ web develop කරන්න බැරි මං වගේ ඒ වගේ අය කැමති ඒ වගේ වට මං ඒකට ඇත්තට මාස ෆ්‍රන්ට් පේජ් එකට web develop කරන්න අය දන්නවනම් මට දැන් මෙතන ඇවිල්ලා ගිනි තියෙනවා එනවාට මට දන්න දෙන්නේ මං කොටුවක් ගහුවා ෆ්‍රේම් එකක් දැම්ම ඒක රයිට් ක්ලික් කළා අර ෆොටෝ එකක් දැම්ම ඒක කළා සේව් කරා මේ මගේ වැඩේ වෙනවා මං කියන්නේ ඒක විතරයි පාවිච්චි කරන්නේ මං ඩ්‍රීම් වර්ක් පාවිච්චි කරන්නේ ඒකත් මට තේරෙන්නේ සමහරවිට මොකද මම web developer කෙනෙක් නෙවෙයි නේද හින්දා ඊට පස්සේ අප්ටාන අර හර්ෂ කිව්වාගේ පාවිච්චි කරන්න පුළුවා හැබැයි ඒක එහෙම වෙන්නේ ඒක විශ්වවිද්‍යාලයක් නෑ I think ඒක තමයි ප්‍රශ්නේ. ඒකේ කෝඩින් වලට සපෝට් ඔව්. නැත්තම් new හරි මොකක් හරි කියලා එකක් තියෙන මේ ඇත්තටම ෆ්‍රන්ට් පේජ් වගේ එකක්. ඒකත් විශේෂ තියෙන එකක්. ඒක පාවිච්චි කරන්න තුල ඒක ෆ්‍රී එකක්. new මට මතකද new. new editor. ඈ? තියරන්නේ එහෙම එකක්. ෆ්‍රී එකක්. ඒක පාවිච්චි කරන්න පුළුවන්. Dreamweaver වලට බොරු දුනාම මාර ලෙඩක් ඔව් ධනුෂ්ක ගහන එක මට ඇත්තනම් පේන්නේ නැහැ ධනුෂ්කගේ එන්කෝඩින් මොකක්ද අවුලක් කියලා තමයි මට එන්නේ කරුණාකරලා සිංග්ලිෂ් වලින් වගේ ටයිප් කරන්න පුළුවන් ධනුෂ්ක හොඳයි මොකද මයි දන්නවා කොපි කරලා පේස්ට් කරන තැනදී අවුල් විදලා තමයි එන්නේ ඒ උ තව මොනවද තියෙන්නේ සෙට් එකේ ප්‍රශ්නට chance දෙන්න හදනවා හරියන්නේ නැහැ. අපි ස්කාබේ මං කියන්නද? එහෙනම් අපි ප්‍රශ්නේ තියෙනවා. ධනස්කේ ආ ප්‍රශ්නේ. ඔව්. ධනස්කාර දෙනා ලැප්ටොප් ගත්තලු තියාගේ වෙබ්කැම් එකේ වැඩ කරලා අලු. ඔව්. ඊට පස්සේ ඒක unknown device එකේ තියෙද්දි ළඟදී තමයි පෙන්වනවා. ඔව්. ලැප්ටොප් එක 45 අතර format කරලා අලු. ඒ අරගෙන නෑ. නෑ ගොඩක් වෙලාට නරක් වුණාට පස්සේ unknown device කියලා තමයි පෙන්වන්නේ. ඔව් ඊට පස්සේ අපේ ප්‍රියතම කඩෙන් ලැප්ටොප් එකක් අරන් කැඩිච්ච මල්ලි කෙනෙක්ගේ ප්‍රශ්නයක් තිබ්බ නේද? ඈ ඒ කියන්න පවුනේ මල්ලිගේ කියන්නේ කියන්නේ. මොකද අපි හැමදාම ටෙක් කතාවල කියලා තියෙනවා මේ අර යුනිටි ප්ලාසා එකේ ප්‍රසිද්ධ කඩයක් තියෙනවා. නම කියන්නත් ලැජ්ජයි. ඒක නිසා ඒ කඩෙන් ලැප්ටොප් අරගෙන ටෙක් කතාවලට දාන්න එපා ලැප්ටොප් එක වැඩ කරන්නේ නැහැ කියලා. ඒ වගේම තවත් අසනෙට වෙච්ච මල්ලි කෙනෙක් ඉන්නවා. අපි මේ මල්ලිගේ දුක කතා කරමුකෝ. දුකටනේ අපිට කියලා. එයා කියලා දෙනවා ඒක මාසයක් විතර පාවිච්චි කරනකොට අධික උණුසුම සහ ශබ්දයක් සමහර තැන්වලදී වෙන්නුම් කරලා තියෙනවා. ඊට පස්සේ ඒක එයා ගත්ත දෙන රිපෙයාර් ගන්න දිනවලස යලකිනවා ඒක. ඒ ඉන්ටර්නල් වොරන්ටි එකට දෙන්නේ ඒක. ඒගොල්ලෝ ඉන්ටර්නල් වොරන්ටි එකක් දෙනවනේ. පිට රටින් කෑල්ලක් ගේන්න තියෙනවා කියලා. ඔව් ඒක ඉන්ටර්නල් වොරන්ටි එකමයි. පිට රටින් පෑල්ලක් ගේන්න. ඉන්ටර්නල් රටින් ගේන්න. මොකද? ඊට පස්සේ ඒක මාසයක් විතර ගතුණා තාම අදවලා. ඔව් එහෙමලු. ඊට පස්සේ මේ ලැප්ටොප් එක ලබා ගත්තට පස්සේ එයාට තේරෙනවා අපේ ප්‍රොසෙසර් එච්චර වේගවත් නැහැ කියලා. නෑ, අර පිට රටින් ඇවිල්ලා තියෙන කෑල්ල ඒක තමයි. ඔව්.
පළවෙනි වර තමයි ඒ කඩෙන් ලැප්ටොප් එකක් ගත්ත එක. දෙවෙනි වර තමයි HP ලැප්ටොප් එකක් ගත්ත එක. එයා කියලා නෑ. එයා කියලා නෑ HP කියලා. ඒුණාට මම දන්නවා කිව්ව නැතනට HP එක කරන් තියෙන්නේ කියලා. AMD A6. ඈ? AMD A6. AMD A6. ප්‍රශ්නේ මේක. අපි හැමතිස්සෙම ටෙක් කතාවල මගේ ඇත්තම මේ දිවත් පැල්ලෝ කියලා. කියන හැමතිස්සෙම අදාළ ඒජන්ත කෙනෙක්ගෙන් ලැප්ටොප් එක ගන්න. ඔයාට දැන් ඔතන රුපියල් 5000ක් 6000ක ලාභයක් උනන ඔය කඩෙන් අරන්. දැන් ඔයා විඳින දුක බලන්න. ඇත්තටම අම්මලා තාත්තලා සල්ලිනේ. ඒ අම්මලා තාත්තලා සල්ලි නිසා ඒ තව 6000ක් විඳක් කරාට ප්‍රශ්නයක් නැහැ. අම්මලා ඇත්තටම මම නම් කියන්නේ සමහරලාට RAM එක 2GB අඩු කරගත්තට වඩා හොඳයි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් එහෙම කරගන්න එකේ වටිනාකම තමයි Tamanට හරි වගකීමක් ලැබෙනවා. ඌ වගේ ප්‍රශ්නයක් වුණාම මේ මිනිස්සුන්ට හැකියාවක් තියෙන අලු ලැප්ටොප් එකක් දෙන්න. දැන් අපේ අය අර මොනාද වර්ජිනේ කරනවා වගේ ඌවත් වර්ජිනේ කරන්න පටන් ගන්න දැන්. ඒක නිසා හොඳ සමාගමෙන් ගන්න. දැන් අපි කියන්න අපි දන්නේ නැහැ කවුද ඉදිරියටලා කියලා. ඒස ගන්නවා නම් මෙට්‍රොපොලිටන් තමයි ඒජන්. හැබැයි ඒස තවත් විකුණනවා අබාන්සේගේ විකුණනවා. ඊට පස්සේ ආපිකෝ විකුණනවා. හැබැයි ඒස මෙට්‍රොපොලිටන්ල වරන්ටි එක දෙනවා. සිගල් විකුණනවා. ඊට පස්සේ ඩෙල් Dell ගන්නවා නම් Softlogic හරි නැත්නම් Samsung IT හරි ගන්න. අබාස්ලා ඔක්කොම විකුණන ඉන්න. ඒගොල්ලොත් අර වොරන්ටි එකත් එක විකුණනවා. ඊට පස්සේ මොකක් හරි මේ ඔය කියන්නේ සමහරලාට තමන්ගේ අර පූර්ව කර්මයක් වගේ තියලා HP එකක් ගන්න හිතනවා නම් DMS ලගෙන් ගන්න පුළුවන්, අබාස් ලගෙන් ගන්න පුළුවන්, Singa එකෙන් ගන්න පුළුවන්, ඒ වගේ ගන්න පුළුවන්. Toshiba. Toshiba ගන්නවා නම් JKCS තමයි කරන්නේ. ඒක ගන්න පුළුවන්. හැබැයි Toshiba නම් මම දන්න ධර්මයෙන් කියන්න හොදක් නෑ. හැබැයි අපි ඉසුරු මල්ලි නම් දෙවෙනි පාරටත් අරන් තිබු Toshiba එකක් හොඳයි කියලා. දෙවෙනි පාරට ගන්නනේ පළවෙනි පාර ගත්තේ ගැටිච්ච නිසා. මගේ නම් පුද්ගලික මතය තමයි ලැප්ටොප් එක value for money නම් දැනට මම දැකපු වෙන ලාභමක ඒස. ඊට පස්සේ ගන්නවා නම් හැබැයි දැන් අහන්නේ IBM කවුද කියලා. IBM Lenovo. IBM Lenovo සුමති ඉන්නවා. ඊට පස්සේ සමනෙන් direct agent Trident තමයි. ඊට අමතරව ඒ විකුණන අය සුමති BIS ඒ වගේ ඉන්නවා ගණ. IBM ගන්නවා නම් Lenovo series එක ගන්න, ThinkPad series එක හරි. අඩුව මෙහෙට එන්නේ නැහැ මම හිතන්නේ අනිත් මොකද series නේ. ThinkPad විතරයි එන්නේ නේ. ThinkPad ගන්න. කවුරුත් ගාව වැඩි නෑ. හැබැයි ඉතින් Unity Plus එකේ laptop එක ගන්න ටික කතා අහන්න එපා. ඊට පස්සේ මෙතන නවත්තලා ඒ laptop එක Unity Plus එකෙන් අරන් යන්න සතුටින් ඉන්න. මොකද මේ අපි හැමදාම කියන කතාවන්නේ ඔක නේද? මොකද පඩුවක් ගන්නකොට ඒක වගකීමක් ඇතුව ගන්න ඕනේ. දැන් උදාහරණයක් ගත්තොත් වයිෆ් කෙනෙක් ගන්නකොට උටත් ඒ වගේනේ හොඳ පවුල ගැන හොයලා බලලා එහෙම කරලානේ ගන්නෙ. නෑ කොච්චර නම් අම්මලා තාත්තලා හොයන්නේ කියන්නේ ඒකව. දැන් ඕගොල්ලෝ දැක්ක ගමන් ලව් වෙලා හිටියට ගෑල්ලා වෙන්නේ. අම්මලා තාත්තලා ගෙවල් ගැන හොයලා ඒව ගන්නෙ. ඒක ප්‍රොඩක්ෂන් එන්වයරන්මන්ට් එක ගැන හොයලා බලන. ඇත්තට මේක හොඳ දැන කතා හදලා තියෙන්නේ. කොහොමද මේක හොඳට තියනවාද? ඒ වගේ දේවල් නෑ බලලා තියෙන්නේ. ඒක නිසා ඒ වගේ දේවල් ඉලෙක්ට්‍රොනික බඩුවක් ගන්නකොට ඒ පැටිගිරියක හොයලා බලන්න කොහොමද බෑක්. ඇත්තටම කවුරු හරි මයින් ගන්න හොඳම ලැප්ටොප් එකක් ගන්න ඕන මගෙන් හැමදාම හැමෝම ටෙක් කතාවත් අහන ප්‍රශ්න. Apple. සිපාර දෙන්නේ. දැන් උදාහරණයක් ගත්තොත් මගේ ආදරණීය බිරිඳාගේ කම්පියුටර් හાર્ඩ් ඩිස්ක් එක ගිහිල්ලා. මට අවුත් දවස් 40 කියලා. බඩුව ඇතර පුටුවට නෑ වගේ මම ඕක දිහා බලන්න නැකන් දැන් ඕක ඇල්ල නැගිලා දවසක් ඔන්නේ නැතුව අඬලා අයියෝ මට දැන් වැඩ කරන්න ඉඩයක් නෑ. ඕක කිව්වම මතක් වුණා. මට චෝදනාවක් කරලා දිනවා කවුද කෙනෙක් කාලිංග අයියගේ වයිෆුත් පොඩකින් මයික් එක ගියා. කාලිංග අයියගේ වයිෆුත් අන්තර්ජාලය මුදල් සේවීමක් නේද කරන්නේ. මම ගිහේ ගෙදර ඉඳලා වැඩ කරනවා විතර ඉන්ටර්නෙට් එකේ සල්ලි හොයනවා කියලා නෙමෙයි. ඒකනේ ඊමේල් වල ඔබගේ සල්ලි දෙනවා දැන්නේ කවුරු. ඇත්තම ඉන්ටර්නෙට් මනිය ගැන පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න. අන්තර්ජාලය හරහා මුදල් හොයන්න පුළුවන්. ඒක තමයි තමන්ගේ හැකියාවක්. උදාහරණයක් ගත්තොත් ඔඩෙස්ක් වගේ පාවිච්චි කරලා නැද්ද ඔපු. තමන්ගේ හැකියාව විකුණලා software එකක් හදලා විකුණලා ඒ වගේ දේවල් හොයන්න පුළුවන්. නමුත් අපි කියන්නේ අන්තර්ජාලය මුදල් කියලා අර class තියලා අන්තර්ජාලය මුදල් කියලා අර දැන් බොරුවට click කරන්න add click කරන්න data entry කීකී කරන ඒව නෙමෙයි අපි කියන්නේ legitimate විදිහට කරන දේවල්. එහෙම නැත්නම් eBay එකේ බඩු විකුණන්න පුළුවන්. ඔයගේ දේවල් කරනවා මං කියේ මගේ wifi එක ගන්නවා කියලා නෙමෙයි. හැබැයි එකක්වත් සතියෙන් දවසෙන් පැය 24න් කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මුලදී පොඩ්ඩක් අට්ට ගාගෙන විකාර කරන්න සතියක් ගිහිල්ලා රුපියල් 500ක් ගෙලා කරවලා මාසෙ ලක්ෂයකට වඩා ආදායමක් ගන්න පුළුවන්. කවුද උඹට කිව්වේ එහෙම? එහෙම නැහැ කියලා. හා හ
ගත්තා ඕන තරම් ඉන්නවා. දැන් ඒ බලන්න මේ මිනිස්සු කොච්චර කැපවීමක් කරනද කියලා. ඒ ඒ ඒගොල්ලෝ ඒ මහන්සියලා ඒ සල්ලි ටික හොයන්න නැතුව අපිට ක්ලාස් කරනවා. ක්ලාස් කරනවා. ඒ කියන්නේ අපිට තියෙන ආදරය. ඇත්තටම. ඕගලන්ට ඇත්තටම අන්තර්ජාලයේ මුදල් ඕන නම් ක්ලාස් කරන්න. ඔබේ මහන්සියකට වගේ අය අරගෙන. අන්තර්ජාලේ නේ අන්තර්ජාලේ. ඔව් අන්තර්ජාලේ ඇඩ් දාන්න එහෙම කියලා. දැන් දැන් මේ රසල ෆොරෙක්ස් ගැන දාන්නේ. ඔව් ඒ වගේ. පුළං. ඉතින් හරි. කමන්න. මගේ වයිෆ් කරන්නේ ඇත්තම ලංකාවේ සමාගමක්. ලියාපදිංචි සමාගමක එයා රැකියාව කරන්නේ. ඒක වෙලා තියෙන ඒගොල්ලන්ට ගෙදර ඉඳන් වැඩ කරන්න පුළුවන්. ඒ කියන්නේ තීරණ දෙන ගෙදර ඉඳන් වැඩ කරන්න. කාලෙ දෙතර පස්සේ නෑ ඉතින් අන්තර් ජාලේ වැඩ කරනවා. නෑ ඉන්ටර්නෙට් බෑන් නිත් දැන් ඇත්තම මෙයා ඉන්නවා YouTube වල. සල්ලි ගන්න. සල්ලි ගන්න. අද අපි පොඩි රිවිව් එකක් කරන්න හදුවා මේ හැමෝම ආස කරන Apple හැමෝම ආස කරන්නේ මම දැන් ඉතින් කතාව කිව්වේ නෑනේ කොහමරි මම කම්පියුටර් ගැල්ලක වින්දලා hard disk එක ගන්නවා laptop එක ගන්නවා කියලා බැලුවා මේ කම්පියුටර් එක කරන් දෙනවා කියලා බැලුවා මොකද මොකද valentine valentine දෙකක් උත් වෙනවානේ එසම මං හිතුවා මගේ යටි මූට්ටු අයිඩියා එකක් උත් එක්ක බම් මේ Mac mini එකක් ඉතින් ඒක නිසා Mac mini එකක් කරන් දුන්නා මේක ඇවිල්ලා කම්පියුටරේ මේ තියෙන කම්පියුටර් එක දැන් එයා අතට ගත්තාම මේක අරින්න කොහෙන්ද කියලා බැලුවා මේක අරින්න මේක කම්පියුටරේ මේක ඊට පස්සේ ජැක් ටික තියෙන. මේ උදාහරණ ගත්තොත් මේ ටෙක් කතා වීඩියෝ ස්ට්‍රීම් එක රෙකෝඩ් කරන්නේ ඔක්කොම කරන්නේ මේ જાතියෙම එකක තමයි අතන ડિස්ප්ලේ දෙකක් හයි කරලා තියෙනවා. මේක ගැන අපි කොනකින්නම් කතා කරමු. මෙතන තියෙනවා SD කාඩ් ස්ලොට් එකක්. ඒ කියන්නේ ඔයාට SD ඒ වගේ ඒවා කනෙක්ට් කරන්න පුළුවන්. යට තියෙනවා ඔඩියෝ ඉන් එකකුයි ඔඩියෝ අවුට් එකකුයි. USB පා හතරක් තියෙනවා. මෙතන යට තියෙන පොඩි හිලක්. ඒක එතනදී මොන හරි ගැජට් එකක් නැහැ. ඒක තමයි CPU එකේ ෆෑන් එකකින් උලම් පාර වෙන්නේ. ඒක රුකුත් ගන්න. උඩ තියෙනවා Thunderbolt port එකක්. Thunderbolt කියන්නේ Apple සහ Intel එකතු වෙලා හදපු FireWire හා සමාන අරහසක වගේ port. හා සමාන FireWire නෙමෙයි. ඊට පස්සේ මෙතන HDMI port එකක් තියෙනවා VGA වලට. මේක HDMI to DVI converter එකක් වෙන වෙනව වුණා. ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා FireWire එක. FireWire 800 port එකක් තියෙනවා. ethernet gigabit ethernet port එකක් තියෙනවා. කෙලින්ම 230 plug කරන්න පුළුවන් 8 jack එකක් තියෙනවා. ඊට පස්සේ මේක ගැන කතා කරත් නම් මේකේ ස්පෙસિෆිකේෂන් කෝඩ් i5 processor එකක් තමයි තියෙන්නේ. මේක පිටිපස්සෙ ගැලුවොත් මේ වගේ ලස්සනට තියෙනවා. ඕනේ නම් මේක tag ගාලා අරින්න පුළුවන් මෙහෙම පොඩක් අරගුවාම වීඩියෝ බලන්න හදන්න පෙනේ. ඔඩියෝ අහන්න හරි දුකයි. මෙහෙම ඇරියව ලස්සනයි. මේ වගේ පින ගැලවිලා එනවා. මේ වගේ ඇතුළේ පේනවා. මෙතන තියෙන ඇතර CPU cooler fan එක මේ තියෙන අර හර්ෂගේ චූටි memory. මේ ලැප්ටොප් memory දෙයක් තියෙනවා DDR3333. දෙක මේක 16GB වෙනක අප්ඩේට් කරනවා මේ ගත්ත version එක නේන 4GB RAM තියෙනවා Wi-Fi built in තියෙනවා 500 hard disk එකක් තියෙනවා ඇත්තටම අවශ්‍යම දේවල්ම තියෙනවා Bluetooth තියෙනවා අපි ඔෆිස් එකේ කෙනෙක්ගෙන යන්න නැත්නම් හිතරේ දේ Bluetooth නැගුවා Bluetooth තියෙනවා ඉතින් ඔය ඔක්කොම ටික තියෙනවා ඇත්තටම කම්පියුටරයක් මේකේ power consumption එක ගත්තත් නේ වොට් 45ක් තමයි පොරේ ලස්සන එනේ බාඩ්නේ මම Apple එකට බයින්නේ මේ වගේ දේවල් හොඳයි Apple iPhone හොඳනේ. ඉතින් මේකේ මිල ගැන කතා කරොත් දැන් හැමෝමයි මේක අබාන්ස් එකේ මේ දාස්සල ඒගොල්ලන්ගේ මේක රිවිව් මේකක් තියෙනවා 82500 මිල. මේක ගැන කතා කරොත් එහෙම කල්පයත් හොඳයි Windows දාන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ USB එකක් හදලා Windows දාන්න පුළුවන්. මම මේක Windows දාලා දෙන්න හදන. යා Mac කිව්වම මූණ හතරස් කරගත්තා. ඉතින් ඒක නිසා කම්පියුටරයක් ගන්නවා නම් මේ වගේයක් ගන්න ඉඩත් ඉතුරුයි. හොඳයි. වැඩ කරනවා. ඇත්තට වැඩ කරනවා. කාලික ඕකට සමාන වෙන බ්‍රෑන්ඩ් එක වෙන මේ නෑ මේක කොපි කරලා ගහන්න එක එකයි ගහනවා. නමුත් මෙහෙම එකක් නෑ ක්වොලිටියට. දැන් මේකට ඕන සෙකන්ඩ් හાર્ඩ් ඩිස්ක් තයි කරන්න පුළුවන්. හක්ක බිම වැටෙනා නේද මේ වගේ එකට තවත් හાર્ඩ් ඩිස්ක් එකක් හයි කරන්න පුළුවන් කොහොමද? හක්ක බිම වැටෙනවා මගේ නම් මන්නම් අසයි. මේකක් උඩ නෑ. අන්න අපේ රිවිව් එකද. අද ප්‍රිවිව් නෑ. මේක ගියා කරේ ඉල්ලගන්න බැරි තමයි. මේක 2.4 GHz. හවත් දැන් මේක 16GB RAM වැඩ කරන්න පුළුවන්. ඒ ටික කරන්නේ අපි Wi-Fi. විජේ ගේම් ගහන කට්ටියන කතා කරන්නේ. Intel XT 400 නැත්. නෑ විජේ කාඩ් දැන් නෑ ඉන්ටග්‍රේටඩ්. ඔව්. ඊට අමතරව Dropbox කට්ටිය ඒගොල්ලෝ හදලා තියෙන අලුත් ඉන්ටර්ෆේස් ටිකක් Dropbox වයිච් කරන නම් අර ෆොටෝ එහෙම දැන් ඇල්බම් කරන්න පුළුවන්, ෂෙයා කරන්න පුළුවන්, ඒ වගේ දේවල් කරන්න පුළුවන්. හොඳට තියෙනවා. එහෙම නම් ප්‍රිවියු කරන්න app එක. ඇතන app එකක් තියෙනවා. ඒක කාටවත් වැඩක් වෙයිද කියලා මට ප්‍රශ්නයක් දෙනවා. ඒ කියන්නේ නෑ. ඒක මට අවශ්‍ය දෙයක් වුණාට දැන් උදාහරණයක් ගත්තොත් මගේ ගෙදර තියෙනවා මේ NAS එකක්. NAS එක කියන්නේ network address storage එකක්. මොකද්ද down කියලා ආවේ? ආරේ.
ඊට පස්සේ network address storage එකක් තියෙනවා මෙතන terabyte 4කද ඉතින් මට හරි කම්මැලි කමක් තමයි ඕක ගිහිල්ලා සමහරවල් TV එක ගාගෙන ඉන්න TV එකේ මොනාද බලන්න ඕනහම මේ කොන් කරන්න ඕනේ ඉතින් ඒක නිසා මම පොඩි app එකක් හොයාගත්තා free nas කියලා මේක ඇත්තටම මම වගේම කිසිම කමකට නැති එකෙක් හදපු app එකක් ඒකට හේතුව තමයි මේ කිසිම දෙයක් නැහැ හරි පිළිවෙලක් නැහැ මේ යට button දෙකක් තියෙනවා open in browser කියලා දිනවා power කියලා දිනවා on off reboot ගොඩක් අය හිතන බුලන් ඇයි මේක වටනාකම කියලා මේක මම wifi connect කරලා ඉන්න අතන ඉන්න ගම මම bake online මේක enable කරලා තියෙන්නේ මේක වේක අප් කියලා ගහපු ගමන් මගේ නාස්ති ටක් ගාලා ඔන්න එනවා මට එතකොට දැන් සමහරවිට මට මේක ඕෆ් කරන්න මතක නැතුව යනවා මම shut down කියලා ඔබන මම shut down කරනවා free nas තමයි app එක ඔයාට තව device තියෙන උදාහරණ ගත්තොත් computer එහෙම තියෙනවා නම් wake online support කරන එකත් මේකට add කරොත් එහෙම ඒවත් on කරන්න පුළුවන් off කරන්න තමයි බැරි ඒක තමයි අද තියෙන app එක review එක තවත් පොඩි app එකක් තියෙන හැබැයි මේක එච්චර වැඩක් වෙයිද දන්නේ නැහැ දැන් උදාහරණයක් ගත්තා jelly bean අලුත් update එක තියෙනවා දන්නේ නැති මේ ඒත් ලොකු ප්‍රශ්නයක් තියෙනවා මේ screen එක lock එකේ තියෙනවා මේ පැත්තට කරපු ගමන් කැමරා ගෙන මට නම් ඒක මහාම කරදර වැඩක් මොකද මේ අර screen එක මේ පැත්තට කරපු ගමන් කැමරා ගාම තියෙන කරදරේ තමයි සමහරවල් නොදැන අතේ තියෙනකොට photo වැදිලා ඒ වගේ ප්‍රශ්න තියෙනවා ඒකට මේ පොඩ්ඩක් ඒක disable කරන්න පුළුවන් app එකක් තියෙනවා මේක මොකද root කරන්න දෙයක් නැහැ lock screen policy කියලා lock screen policy එක දාගත්තොත් එහෙම camera widget එකයි ඒ widgets එනේ ඔක්කොම disable කරලා දෙන්න. ඒකට ඇත්තම අර lock screen එකේ දිනනකොට අත වැදිලා camera account එනේ ඒවා ඒ වගේ දේවල් වලින් වළක්ව ගන්න පුළුවන්. තව තියෙනවා. මම මේ මීට වැඩි. නෑ බෑ. හරි නෑ නෑ මේක වැඩිලා කියලා. හරි. එකෙනෙක් කාණා යාගේ ADSL කනෙක්ෂන් එකේ Wi-Fi දෙයට පාවිච්චි කරන්න පුළුවන් කියලා. පුළුවන්. Wi-Fi router එක. එහෙනම් අන්දට ඇති නේද? ඇති වගේ. මේ මම දැන් web edit කරන්න යනවා මේ Google ලගේ elements අර මේ ඇත්තම Chrome පාවිච්චි කරනවානේ ඒකල පොඩ්ඩක් අර ඇත්තම ගත්තොත් firebug වලට සමාන මේ web developer ලාට tool එකක් දීලා දිනවා මේ Google ලගේ element editor එක. ඉතින් දැන් මේ chat එකේ කෙනෙක් අහන එකෙන් edit කරපු එක permanent විදියට කරන්න බෑද කියලා. නෑ, ඒක ඇත්තම තියෙන්නේ ඔයා website එක design කරලා browser එකේ පේනකොට මොන හරි අදක් තිබ්බත් ඔයාට ඒ වෙලාවෙම change කරලා බලන්න මේක නිසාද මෙහෙම වෙන්නේ කියලා බලන්න තමයි ඒක test කරලා බලන්න සහ වෙන දැන් උදාහරණයක් ගත්තොත් ඔයා JSON aromia පාවිච්චි කරනවා නම් AJAX පාවිච්චි කරනවා නම් post එන receive වෙන data මොනවාද කියලා බලාගන්න. ඒ වගේ දේවල් කරන් තමයි තියෙන්නේ. ඒක ඇත්තම මේ කරපු දේ ඔය සෝස් එකකට කරන්නේ. ඔව් ඒ කරපු change එක සෝස් එකේ කරා නම් එතකොට permanent වෙනවා. ආ මම ඉතින් අර ඒ level results වෙනස් කළා. ඔව් ඒක මම ඒ server එකේ තියෙන එක සේව් කරන්න. Windows 7 computer එක cross cable එකේ network කරන්නේ කොහොමද කියලා අහනවා. Cross cable එක පිටස් දෙකට ගැව්වා. පළවෙනි computer network properties කියා ඊට පස්සේ network card එකට ගියා network card එකේ properties කියා TCP IP 4 එකට double click කරා obtain IP address automatically කියන එක manual කියලා දැම්මා 192.168.0.1 කියලා පළවෙනි එකට දැම්මා ඊට පස්සේ subnet mask එක 255.255.255.0 කියලා දැම්මා default gate එක blank තිබ්බා DNS එක blank තිබ්බා okay කරා දෙවෙනි computer එකට ගියා ඒ ටිකම ඕපන් කරා ඊට ගත්තා ඒකේ ඔන්න මතක තියාගන්න ඒකේ IP එකට දෙන්න ඕනේ 192.168.0.2 කියලා එකම IP එක දෙන්න බෑනේ එකම නම්බර් එක ෆෝන් දෙකකට දෙන්න බෑ එකම ගෙදර ඇඩ්‍රස් එක ගෙවල් දෙකකට තියන්න බෑ වගේ නේද IP ඇඩ්‍රස් දෙන්න දෙකක් තියෙන්න බෑ ඒක දැම්මා ඊට සබ්නෙට් මාස්ක් දෙකක් තියෙන්න එකක් තියෙන්න බෑ සිංහලත් අවු 255.255.0 සබ්නෙට් මාස්ක් එක ඕකේ කරා ඊට පස්සේ වාගේ බ්ලූ කල වින්ඩෝස් ලින්ක් එකයි network detector මේක home ද work ද public ද කියලා එක home කරන්න එක work කරන්න ඒ දෙක මාරුනත් එම ඒ දෙක අතර ෂෙයා කරන්න බෑ. ඊට පස්සේ network ඔයා computer එකේ ගිහලා network places වලට browse කරවා ගියයි. network search enable කරලා නැහැ. ඒක enable කරන්න ගියා yes කියලා ගහන්න. මේකෙත් yes කියලා ගහන්න හරි. පළවෙනි computer එකෙන් දෙවෙනි computer address කරන්න ඕන නම් windows r key එක ගහන්න. එතකොට run window එකේ backslash දෙයක් ගන්න 192.168.0.1 ගහන්න 2 එකේ නම් ඉන්නේ. ඒ කියන්නේ 2 එකේ නම් 1 එක access කරන්න ඕන. 1 එකේ නම් ඉන්නේ 192 backslash දෙකක්. මෙහෙම slash 192.168.0. 2 කියලා ගහව 1 එක නංගි 1 එකේ 2 එක නංගි 1 කියලා ගහව. එතකොට අරගෙන තියෙන ෂෙයාස් වෙන්නේ. හැබැයි එතකොට ෂෙයා කරලා තියෙනවා. ඩිරෙක්ටරි ෂෙයා කරන්න ඕන නම් ඩිරෙක්ටරි රයිට් ක්ලික් කරා ප්‍රොපර්ටිස් ගියා ෂෙයාරින් ගියා. ෂෙයා ඉනේබල් ෂෙයා දිස් කියලා කිව්වා. ඒක ගැන අපිට කපලා YouTube වීඩියෝ එක වෙනම දාලා සිරාව.
හෝම් වර්ක් පබ්ලික් විස්තර කරන්න නිපුණ හෝම් කියලා කියන්නේ ඇත්තටම ගයක් එකක ඉන්නවනම් ඩොමේන් කන්ට්‍රෝල් එන්වයරන්මන්ට් එකක නැත්නම් සාමාන්‍යයෙන් දේවල් පොලිසිස් ඒ කියන්නේ අපි හිතමු ෆයිල් ෂෙයා කරගන්න printer එකක් ෂෙයා කරගන්න පහසු වෙන විදියට settings ටික හදනවා firewall වල එක එක ඒවා allow කරනවා එතකොට work කියලා කිව්වොත් ඊට වඩා වැඩි දේවල් වෙනවා direct discovery services ඒ කියන්නේ network discovery services කියලා කියන්නේ active directory service discover කරගන්න ඒ වගේ දේවල් කරන්න ඒවටත් පොඩ්ඩක් allow කරලා ඒ වගේ services start කළා ඒ වගේ දේවල් හොයන මොකද directory එකේ ඇක්චුලි මේ උදාහරණගත print එකක් තියනවාද ඒ වගේ බලන ඒවා පවා එන්න වෙනවා guest හරි public හරි කියලා දැම්මොත් එහෙම වෙන්නේ ඇතුළට එන හැම එකක්ම වලක් වෙනවා ඒක කරන්න අපි guest network එකේ ඉන්න public network එක මේක sure නෑ අපි විශ්වාස කරන්නේ නැහැ කියන මතයට තමයි එන්නේ එතකොට firewall ඔක්කොම set කරනවා නෑ මුකුත් ඇතුළට එන්නත් එපා අපි එළියේ තියෙන හොයන්නෙත් නෑ කියලා මේක තමයි ওই තුන අතර වෙනස टेक कथा बला फोन सामाला रूप में सद इतर मकनी सद मल्ली मार दें टग्गल तव प्रश्न कल अभी पेन अदी एना हेमोट शुभ सद शुभरात्रि शुभ निधास्त मे वगे निधास तव तवरू गान अट भुक्ति हेकिट फेसबुक परगण करना हेमोट शुभरात्रि उपलट ලබසති දෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ හර්ෂ එන්න කලින් කියයි කියලා ප්‍රාර්ථනා කරනවා ඊළඟ සතියේ හර්ෂ නිවුස් පොඩක් බලලයි කියලා අපි ප්‍රාර්ථනා කරනවා එහෙනම් චම්ලි මල්ලිට හැමදාම වගේ ස්තුතියි බුද්ධිකට එන දෙයියන් පිටයි පුෂ් නොටිෆිකේෂන් ගැන එහෙනම් බුද්ධිය කියලා දරන මේ කියලා ලයින් එක අපි ගියා